මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කාගෙත් කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේව සිහි කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේ අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වන කිරිබත්ගොඩ කැලණි තරුණ බෞද්ධ සමිතියේ ගරු අනුශාසක තැන්පත් ඒවාගේම ආචාර්ය අවසරයි අපගේ මහකොළ මංගල නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. අපගේ ගරුතර මහා සංඝරුවනට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා කියලා ආශිර්වාද කරමු. කිරිබත්ගොඩ කැලණි තරුණ බෞද්ධ සමිතියේ 66 වෙනි සංවත්සරය වෙනුවෙන් සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරලා අද මේ ධර්මානුශාසනාව පැවැත්වෙන්නේ. මේ දේශනාව ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විර ගුවන්විදුලි ඔස්සේ විකාශනය කරවලා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අහඬ සලස්වන ධර්ම දානමය මේ පින්කම සිද්ධ කරගන්නේ දකුණු කොරියාවේ සේවයේ නියුතු චමින්ද කුමාරසිංහ මහත්මා, රොමේස් තිලින, ප්‍රේම් කුමාර, ශසි චතුරංග, විනෝජ් තීක්ෂණ, බුද්ධිකරුවන්, සඳරුවන් සම්පත්, සංජය නිස්සංක, මශාන් ගීත්, මයුර පෙරේරා, හිරාන් චතුරංග, සංඛ සඳරුවන්, දිමුතු සඳරුවන්, සුරංග කංකානම්ගේ සහ ලහිරු ජයසංඛ යන පින්වතුන්. ඉතින් ඒ පින්වතුන් ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව අද මේ දේශනාව පටිගත කරලා විකාශනය කරවන්න දායකත්වයේ දරනවා. ඉතින් අද මේ තරුණ බෞද්ධ සංගමේ සමාජික සමාජිකාවන් එකතුව හැබැයිම මෙතන ඒ සංගමයේ ආරම්භ කිරීමේදී මුලින්ම හිටපු අයගෙන් මං හිතන්නේ ඔක්කොම නැතුව වගේ ඇති. එක්කෙනෙක් දෙන්නෙක් හරි බොහෝ පිරිසක් දැන් නැතුව ඇති. දැන් අවුරුදු 66ක් ගිහිල්ලා. ඉතින් ඒ 66 වෙනි සංවත්සරේ නිමිත්තෙන් කරපු සමාජ සේවා පින්කම් වල විශේෂ අවස්ථාවක් තමයි අද මේ ධර්මානුශාසනාව. ඉතින් අද අනුශාසනාව ශ්‍රවණය කරන්න මේ අයහපත් කාල ගුණ මැද්දී නමුත් ඔබ බොහෝ පිරිසක් එකතු වුණා. ඉතින් ඒ නිසා ඒ ගැන හිතලා සන්තෝෂයටපත් වෙන්න අපිට ධර්මය අහන්න කරදර බාධා මැද්දී වුණත් අවස්ථාව ලැබුණා නෙව කියලා. සිහිපත් කළ යුතු බොහොමයක් කරුණු මූලික වශයෙන් අපගේ මංගල ස්වාමීන් වහන්සේ මුලින් සිහිපත් කළා. මම අද ධර්මානුශාසනාවට විශේෂ කාරණාවක් කියන්නේ දේශනා කරන්නේ ඔයාලා කාගේ ජීවිතවලට අතිශයින්ම උපකාරක දෙයක්. ඒ තමයි කවුරුත් ඉන්නේ කරදර කංකටලු මැද්දේ සැනසිලි සුසුමක් හෙළලා මේ පැත්ත බලනකොට ආයෙත් කරදරයක් මනුස්සයන්ගේ ජීවිතයට කඩා වැටෙනවා. අටලෝ දහම උරුම වෙච්ච දෙයක් උපන් සත්වයාට. ලාභාලාභ යසායස නින්දා ප්‍රසංසා සැප දුක. එතකොට ඒ අටලෝ දහම ක්‍රියාත්මක වෙද්දී මේ වහිනවා, පායනවා, ගං වතුර ගලනවා, ඊළඟට හුලං හමනවා, සීතල එනවා, රස්නේ එනවා, ඔය වගේ පරිසරයෙන් සාධකත් එද්දී
ජරා මරණ වලටත් සත්වයා පත් වෙද්දී, ඒ කියන්නේ චූටි කාලේ කරපු දේවල් තරුණ කාලේ බෑ. තරුණ කාලේ කරපු දේවල් වැඩිහිටි වුණාට පස්සේ බෑ. ඊට පස්සේ වයසට වුණාට පස්සේ මොකුත් බෑ. ඒකට ජරා ජීර්ණ බව නිසාත් අපි යම්කිසි ප්‍රශ්න ටිකකට මුහුණ දෙනවා. ඒක කවුරුත් මුහුණ දෙන්න සිද්ධ වෙන දේවල්. ඒකට අටලෝ දහම, පාරිසරික සාධක, ඊළඟට ජරා මරණ. ඒත් එක්කම සංසාරය කරපු කර්ම විපාක දෙනවා. ඒකට කර්ම විපාක වලින් විඳවනවා. ඔය ඔක්කොටම නොදෙවෙනි ප්‍රශ්නයක් ඊළඟට තියෙනවා. අනුවණකම නිසා ප්‍රශ්න පටලවා ගැනීම. මෝඩකම නිසා අර මේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවට යනකල් අරන් යනවා. ඊට පස්සේ පොර වෙනොත් බෑ. ප්‍රශ්න අවුල් කරගන්නවා නුවණ නැති නිසා. අනුවණකමේ ප්‍රශ්න. ඉතින් ඒ නිසා මිනිසුන්ගේ ජීවිතවල ගොඩක් හැලහැප්පීම් තියෙනවා. චූටි දූල පුතාලා තරුණ ළමයි මෙතන ඉන්නවනම් ඔයාලගේ ඉස්සරහා ගොඩක් අභියෝග ඔයාලට තියෙනවා. ඉතින් මේ මේවට බුදුරජාණන් වහන්සේ ලබලා දුන්න අනුශාසනාව. ජීවිතේට මුහුණ දෙන්න බුදුරජාණන් වහන්සේ ලබලා දුන්න අනුශාසනාව කාටත් සිහිපත් කරන්න මේ අවස්ථාව මම යොදා ගන්නවා. මේකින් කారణ දෙකක් සිද්ධ වෙනවා. එකක් නොනැති කෙනාට තමන්ගේ ජීවිතයට එන අභියෝග ජය ගන්න විකල්ප මාර්ග ටිකක් හම්බ වෙනවා. තව පිරිසකට තමන්ට වැරදුන තැන් පේන්න ගන්නවා. ඔයාලා බලන්න අපේ ජීවිතේ ඉදිරියට යන්නේ මෙන්න මෙහෙම. එකක් තමයි අපේ පිටිපස්සෙන් අපිට පෙනෙන්නේ නැති යම්කිසි බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. ඒකට අපි නම දානවා කර්මය කියලා. අපි ඉරණම හැදෙන්නේ එහෙම. ඊළඟ එක තමයි අපි ඉරණම හැදෙන අවස්ථානුකූලව ගන්න තීරණ. අවස්ථානුකූලව ගන්න තීරණත් තමන්ගේ පිටිපස්සෙන් ඉන්න කර්ම බලවේගයත් මුහු වෙලා ඉරණම හැදෙනවා. දැන් අපි කියමු පටාචාරාගේ ඉරණම කියලා. පටාචාරාගේ ඉරණම ක්‍රියාත්මක වුණේ එයා ගත්ත තීරණත් එක්ක. එයා ගත්ත තීරණය වැඩකාර කරන කොල්ලෙක් එක්ක පැනලා යන්න. ඊට පස්සේ එයා තීරණයක් ගත්ත අර පැල්පතේ ඉඳලා දරුවෝ හම්බෙන්න අම්මා ළඟට යන්න ඕන කියලා. ඒ කෙල්ල ඒක පළවෙනි අවස්ථාවේ අත්හැරියෙත් නැහැ. දෙවෙනි අවස්ථාවේ අත්හැරියෙත් නැහැ. එතකොට අවස්ථානුකූලව ගන්න තීරණත් එක. දැන් මෙතන ඉන්නවා ඇති මං හිතනවා රජේ රස්සා කරන අය මෙතන ඇති. ඒත් ඔයාලානේ තීරණය කළේ ඕ ලෙවල් කළා ඉවර වෙලා මම ආට් කරනවද, මැක්ස් කරනවද, බයෝ කරනවද කියලා ඊට පස්සේ නේදනි ගහට ඔක්කොම ටික වැඩ කරන්නේ. ඊට පස්සේ ගන්න තීරණත් එක තමයි එයා යුනිවර්සිටි යනවද නැද්ද, එතන තෝරගන්න සබ්ජෙක්ට්. ඊළඟට එයා ගන්න තීරණෙත් එක්කයි එයාගේ රැකියා. අද ඔබ මෙතන ඉන්නේ අවස්ථානුකූලව ගන්න තීරණත් එක්ක. මිනිසුන් ගන්න තීරණවලට, මිනිස්සු ගන්න තීරණවලට මොහු වෙනවා දෙකක්. එකක් තමයි කර්මය, අනිත් එක තමන්ගේ නොවන හෝ මෝඩකම. ඔන්න ඔය දෙක මොහු වෙලා තමයි ඉරණමක් හැදෙන්නේ කෙනෙක්ගේ. ඉරණමට 100%ක්ම බලවේගේ ඉරණමට කර්මය නෙවෙයි. ඒ කරන ඒ කෙනාගේ කල්පනා කරන විදිහත් ඉරණම හැරෙන්න බලපානවා. ඉතින් පින්වතුනි, ඒ නිසා අපි ගන්න තීරණ නුවණකාර වුණොත් ළමයිගේ අනාගතේ හවත් වෙයි.
ළමයි ගන්න තීරණ අනුවන වුණොත් අනාගතේ ගොඩක් කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ළමයි පමණක් නොව ඔයාලත් ගන්න තීරණත් එක්ක නුවණ මොහොනොත් ඔයාලට සැනසෙල් ලැබේ. ආවේගශීලීව උඩඟුකමෙන් අහංකාරකමෙන් තීරණ ගත්තොත් ඒකේ විඳවිල්ලත් ඔයාලටම ලැබේ. ඊනි සම්පින්තුනි, අද මේ ධර්මානුශාසනාවෙන් කියලා දෙන්නේ තීරණ ගනිද්දී ජීවිතයේ අභියෝගවලට මොහොන දෙද්දී නුවණ මොහු කරගන්න විදිය, නුවණැත්තා කටයුතු කරන විදිය. කොමන තීරණද? සමහර වෙලාවට උත්තරයක් නැති ප්‍රශ්නවලට පවා, උත්තරයක් නැති ප්‍රශ්නවලට පවා මම මේ දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් උත්තරයක් හම්බ වෙනවා. මේක පුදුම සහගත මේ ධර්ම දේශනාව. ඒ කියන්නේ ජීවිතේට පුදුම උපකාරයි. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ භික්ෂු සංඝයා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට ප්‍රශංසා කළා. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිසෙකුට අවබෝධ කරගන්න බැරි මේ පංච උපාදානස්කන්ධය, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය මිනිස්සුගේ ජීවිතේ වැඩ කරනවා කියලා ගුරු උපදේශ නැතුවම අවබෝධ කළා. මේක එක සුළුපටු ප්‍රඥාව නෙවෙයි. ජීවිතේ ආත්මෙන් ආත්මේ භවයෙන් භවය යන්නේ පටිච්ච සමුප්පාදයේ කියන චක්‍රයට අනුව කියලා ගුරුවරයෙක් නැතුව තනියෙන් අවබෝධ කළා. අපේ ජීවිතය ආයතන දෙකක් කිව්වා. අභ්‍යන්තර ආයතනයක් තියෙනවා, බාහිර ආයතනයක් තියෙනවා. අභ්‍යන්තර ආයතනේ දොරටු හයක් තියෙනවා. ඇස, කන, නාසය, දිවකය, මනස කියලා. බාහිර ආයතනේ ඒ දොරටු වලින් පෙනෙන කාණ්ඩ හයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියලා, අරමුණු කියලා. ජීවිතේ ආයතන හයක් තුලින් විග්‍රහ කළා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියලා විස්තර කළා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රඥාවට සමාන කරන්න පුළුවන් ප්‍රඥාවක් දෙවියන් මරුම් බමුන් සහිත ලෝකේ කාටවත් නැහැ. ඒ නුවණ. ඉතින් සංඝයා මේ විදිහට සාකච්ඡා කරනකොට බුදුරජාණන් වහන්සේ ඉතනට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් මහණෙනි, කුමක්ද මේ කතා කළේ? ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව ගැන මම කතා කළේ. පින්වත් මහණෙනි, එවැනි ප්‍රඥාවක් ලබන්න මං සංසාරේ පුහුණු කරපු වැඩපිළිවෙලක් තිබ්බ කියෝ. අවබෝධ කරන්න බැරි ජීවිතය අවබෝධ කරන්නත්, ඈතර වෙන්න බැරි සංසාරයෙන් ඈතර වෙන්නත්, මේ කෙලෙස් ගඟෙන් නිදහස් වෙන්නත් මම සංසාරයේ කියන්නේ අවබු ගැඹුරු ප්‍රඥාවක් කියන්නේ මේ පටිච්ච සමුප්පාදය, පංච උපාස්කන්ධේ ආයතන, ඒ වගේම මේ කෙලෙස් ගෙවල දාන විදර්ශනාව, ඒ ප්‍රඥාව උපද්දව ගන්න සංසාරේ පුරුදු කරපු වැඩපිළිවෙලක් තිබ්බා. පින්වත් මහණෙනි, අභියෝග හමුවේ තීරණ ගැනීම තමයි මම පුරුදු කරපු ප්‍රතිපදාව කිව්වා. ප්‍රඥාවට තීරණ, හරි තීරණය ගන්න එක සංසාරේ පුරුදු කරලා හිතේ හැදිච්ච සංස්කාරයට කිව්වා ප්‍රඥාව කියලා. අන්න ඒකෙන් තමයි පටිච්චසමුප්පාදේ අවබෝධ කරන්නේ. ඒකෙන් තමයි පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්නේ. දැන් අපි කියමුකෝ ලෝහ එකතු කරනවා. ලෝහ එකතු කළා එකතු කළා එකතු කළා ඒ ලෝහ වලින් ආයුධයක් හදනවා. තලලා මෝහත තියලා ආයුධයක් හදනවා. ඒ ආයුධයෙන් තමයි
මේ අපි කියමු ගස් කොළන් කපනවා නම් සිඳිනවා කියන එක කරන්න. දැන් අපි සිඳින්න ආසයි ආයුධේ නැහැ. ගස් කපන්න හිතෙනවා ආයුධේ නැහැ. ඒ වගේ පංච උපාස්කන්ධය අවබෝධ කරන්න ආසයි. පටිච්චසමුප්පාදේ වටහා ගන්න ආසයි. සංසාරයෙන් එතෙර වෙන්න ආසයි. ඇතුලේ ඊට ප්‍රඥා ආයුධය සූදානම් කළා නැහැ. ප්‍රඥා ආයුධය ඇතුලේ නැහැ. මතක තියාගන්න ප්‍රශ්නයක් ඉදිරියේ හරි තීරණේ ගන්නවා කියන එක කුසලයක්. ඒකෙන් තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පින්වත් මහණෙනි, මම මේ ප්‍රඥාව ලැබෙන වැඩපිළිවෙල, ඒ කියන්නේ අභියෝග හමුවේ උත්තර නැති ප්‍රශ්නවලට උත්තර මම හෙව්වා. අන්න ඒක පුරුදු කරපු එක මම පුහුණු කළා සංසාරේ අවුරුදු 7 පොඩි දරුවා කාලේ ඉඳලා. ස්වාමීනි, අපි ආසයි, අපි කැමැති ඒ විස්තර දැනගන්න. පින්වත් මහණෙනි, මහ බෝධිසත්වයෝ එක්තරා ගම්මානයක පුංචි ළමයෙක් වෙලා වැඩුණා. දැන් පොඩි ළමයි, අවුරුදු 7-8 ළමයි. මේ දරු පැටවු ටික පිට්ටනිය සෙල්ලම් කරනවා. ගමේ තියෙන පිට්ටනිය. ওই පිට්ටනියයිනේ තියෙනවා පාරක්. ඉතින් පිට්ටනියයි පාරයි අතරතුර නුග ගහක් තියෙනවා. ඉතින් කොල්ලෝ ටික සෙල්ලම් කරලා ওই නුග ගහ යට තමයි එවෙන ඉන්නේ. පින්වත් මහන්නේ, ওই කාලේ එක්තරා සර්ප වෙදෙක් ආර්ථිකයෙන් හීන වෙලා කාට හරි වෙදෙහෙදකමක් කරලා කීයක් හරි හොයාගන්න ඕන කියලා මේ ගියා ගම්මානෙන් ගම්මානෙට. කාට හරි විසක් ශරීර ගත වෙලා තියෙනවද, සර්පේ දෂ්ට කොල්ල තියෙනවද, මට පුළුවන් නෑ සුව කරන්න. අහල ගං හතක ලෙඩෙක් හිටියේ නෑ. ඇවිදලා හෙම්බත් වෙලා අර පොඩියුන් සෙල්ලම් කරන මායමේ ගහ යට හාන්සි වුණා. හාන්සි වෙලා, අනේ මට කිසිම මේ වගතුවක් උනේ නෑ නෙව කියලා කල්පනා කර කර ඉන්නකොට දැක්ක ගහ උඩ විෂගෝර සර්පෙක් අත්තක දරන ලාගෙන ඉන්නවා. බිමට පේන්නේ හොටේ විතරයි. මෙයා සර්ප වෙදෙක් නිසා දන්නවා ඔය සතා අතිශයින් විසයි කියලා. දැන් මෙයා පැලෑනක් ගැහුවා. අර සෙල්ලම් කර කර ඉන්න කොල්ලෝ ටික ගෙන්නගෙන ඔය එකෙකුට මේ සරපෙක්ලව දෂ්ට කෙරෙව්වා නම් මට පුළුවන් වෙදකම ගල්ලා කීයක් හරි හොයාගන්න. අන්න ආරම්භය කෙලවරක් නෑ. වෙද්දුම ලෙඩ්ඩු හදන ඉතිහාසයේ කෙලවරක් නෑ. තමන්ගේ ජීවන පැවැත්ම වෙනුවෙන් වෙදාම ලෙඩ වෙන්න සලස්වල එයාටම වෙදකම් කළා ජීවත් වෙනවා. සර්ප වෙදා කතා කළා. අර පොඩි උන් ළමයිනේ මෙහෙ වරෙල්ලා. අර පොඩි උන් ටික ආව ළඟට. සින්දු කියන මයිනෝ දැකලා තියෙනවද? ඩොසිකෝත් නෑ. ඉතින් මේ ගමේ ඉන්නවනේ, අර මේ ගහේ උඩත් ඉන්නවනේ. ඔය අර එන කුරුළු පෙටියා. ඌ අපි ළඟට ගියත් ගිලෙන්නේ. උඹලා බය කරන්න නැතුන් හිමීට ගිහිල්ලා එකෙක් අල්ලපල්ලා. අල්ලගෙන අරන් වරෙල්ල. ඊට පස්සේ ඔය කුරුල්ල සින්දු කියනවා. ඊට පස්සේ ඔතන හිටපු කොල්ලන්ගෙන් දඩබ්බරම කොල්ලා ගහේ නැංගා. මං අල්ලගෙන එන්නම් කියලා. ගිහිල්ලා ඒ කොල්ලා ගහේ නැංගලා අර අත්තට ගිහිල්ලා අර හොටේ, දැන් හොටේනේ දැක්කේ. ඒක ඔළුවේ තියාගෙන ගිහිල්ලා අල්ලන්න කියලා අල්ලනකොටම දැක්කා අත්තේ දරණ ළඟගෙන ඉන්න සර්පෙක් කියලා. මියා කෑ ගහලා, යකෝ මේ සර්පෙක් නෙයි කියලා වීසිකලා. වීසිකලා කෑ ගැහුවා.
විසික කරනකොට එයා සර්පයා විසි වෙලා වැටුනේ බෙදාගේ බෙල්ලට. කලබල වුණ සර්පයා හපාගෙන හපාගෙන ගියා කාගේ බෙල්ලද? බෙදාගේ. එතකොට කලකම් පළදේ කියන එක ඒ කාලෙත් තියෙනවනේ. අර සද්දෙට ගමේ මිනිස්සු ආවා. ඇවිල්ලා බහමට කටෙන් පෙන දාලා වැටිලා විස්තරය ඇහුවා. ඊට පස්සේ කොල්ලෙක් කිව්වා මෙන්න මෙයා උඩ ඉඳලා මේ සර්පයා දැම්මේ. එතකොට මෙන්න මේ ඊට පස්සේ තමයි මෙයාගේ බෙල්ලේ විලාගෙන කෑවේ කියලා. පොඩි එවුන්ට පිට්ටනියේ පොඩි එවුන් සෙල්ලම් කරනකොට අකමැති මිනිස්සෙක් හිටියා. අදත් ඔය ඇති. එයා මොකද කළේ? මේක ලේසියෙන් අත්තරින්න බෑ. මේ පොඩි එවුන් ටික තමයි මේ මිනිස්සයව මැරුවේ. දැන් සර්පය දෂ්ට කළා කියන විවාහරිත් අයින් වුණා. පොඩි එවුන් ටික එකතු වෙලා මේ මිනිස්සයව මැරුවා. අපි මේක රජ්ජුරුවන්ට පැමිණිලි කරමු කියලා අර පොඩි එවුන් ටික ඔක්කොම රජතුමාට පැමිණිලි කරනවා. උඹලා දැන් ඔහොම ඉටපල්ලා කියලා කියනකොට කාටවත් පැනලා යන්න බෑ. ඒ කාලේ රජවරුන්ගේ අධිපතිකම තියෙන කාලේ, ඒකාධිපති පාලනේ තියෙන කාලේ, අවසාන තීරණේ රජ්ජුරුවන්ගේ තීරණේ වෙච්ච කාලේ මිනිස්සු හරි බයයි. අර පොඩි එවුන් ටික ගල් ගැහුණා. ඉතින් අර මිනිස්සයාටම සෙට් වෙච්ච මිනිස්සු ටිකක් අර පොඩි එවුන් ටික උණ පතුරක ගැට ගහලා, ඔක්කොම පොඩි එවුන් ටික උණ ගහක ගැට ගැහුවා. දුවන්න බැරි වෙන්න තනි අතින් අල්ලගෙන යන්න පුළුවන් විදිහට. දැන් යමව රජමාලිගාවට කිව්වෝ තොපි මිනිහෙන් මැරුවා. ඊට පස්සේ පොඩි එවුන් ටික බය වෙලා අයියෝ අපි කළේ නෑ කියලා කෑ ගැහුවා. අම්මලා තාත්තලා අඳාගෙන ආවා. එකම විලාපයයි. ඒ විලාපේ තියෙද්දී හැබැයි කාටවත් බැර කට කිව්වා මේකට බාධා කරන්න බෑ. මනුස්සෙක් මරලා එන්නේ මෙන්න පොඩි එවුන් ටික. උඹලත් දැන් රාජදනුවමට ලක් වෙන්න කලින් අපේ කටයුතු ටික කරන්න දීපල්ලා කියලා අර ගමේ මිනිස්සයා අර පොඩි එවුන් ටික ඇදගෙන ගියා. ඔය අතරතුර රාජපුරුෂයෙක් එක්තු වෙන්නේ නැති. දැන් පොඩි එවුන් ටික ඇදගෙන යනදී අර ප්‍රධාන ළමයා කිව්වා, යාළුවනේ උඹලා මං කියන දියාපල්ලා. ඒ තමයි මේ ප්‍රශ්නේ රජ්ජුරු අහන්නේ මගේ. මන්නේ ගහේ නැංගේ. මම උත්තර දෙන්නම්. දුරු මට උඹලා මෙන්න මේ ටික කරන්න ඕන. ඒ තමයි උඹලා බය වෙන්න එපා. අඬන්න එපා. දැම්ම අඬන එක නතර කරපල්. බය වෙන්න තුන් හිටපල්ලා. හිනාමුස මුහුණක් ගනිල්ලා. කියපු ගමන් පොඩි උන් ටික හිනා වුණා. මෙයා අපි බේරගනී කියලා බය නැති කරගත්තා. සතුටින් යනවා. සෙල්ලම් කරපු ළමයි ටිකකට ආවේ අයිස්ක්‍රීම් දෙන දැනකට යන්නේ පොඩියෝ. ඒ වගේ දවස් පහේම ඉස්කෝලේ ගිහිල්ලා සෙනසුරාදා ඉරිදා සෙල්ලම් කරන්න පාක් එකට අරන් යනකොට පොඩියුන් සතුටින් යන්නේ. ඒ වගේ අද කාලේ නම් ඒ උපමා වෙනස් කරන්න තෝරන. ඉස්කෝලේ ගිහිල්ලා ආපු ගමන් ගේම් එකක් ගහන්න පොඩියුන් යන්නේ. සතුටින් ගියා. ඊතකොට දැන් මෙතන ප්‍රධාන ළමයා බෝධිසත්වයෝනේ. අර බෝධිසත්වයෝ කියපු ගමන් අර වචනේ අර ළමයි ඇහුවේ ඇයි? බෝධිසත්වයෝ උපදින ජීවිතවල ඒ ඉන්න එකට ඉන්න යාළුවෝ පවා පෙරුම් පුරාගෙන එන අය. එනිසා තමන්ගේ ප්‍රධානියට කීකරුයි කියන ධ්‍යානම්. ඒ ළමයි අතර ඉඳලා තියෙනවා අඟුලිමාල. ඒ ළමයි අතර ඉඳලා තියෙනවා රාහුල ස්වාමීන් වහන්සේ. දැන් මේ ජීවිතේ පියාණන් පුතුණුවා අර ජීවිතේ එකට සෙල්ලම් කරන යාළුව දෙන්න. සසරේ හැටි. එතකොට අර බුදු පිරිස නිසාම උතන ඉඳලා තියෙනවා ආනන්දයන් වහන්සේ. අර බුදු පිරිස නිසා අර පොඩි ළමයි වුණත් අර ප්‍රධානියා කියන දේ අහනවා. ඒකයි මේ ළමයිට අපි කියන්නේ අම්මලා තාත්තලා කියන දේ ඔයාලට අහන්න බෑ වගේ හිතුණා.
යාළුවෝ ගුරුවරු කියන දේ අහන්න බෑ හේතුණත් කවුරු හරි බුදු බණ පදයක් කියලා බණ පදයකින් කියන දේ උඹලා අහපල්ලා. බුදු බණ පදයකට දමණය වෙන කෙනා බුදු කෙනෙක් ළඟ රහතුන් ළඟ සදා දමණයටපත් වෙනවා. ඒක සසර පුරුද්දක්. ඒක සසර පුරුද්දක් වෙනවා. හොඳ කෙනෙකුට දමණය වීම, හොඳ වචනයකට අවනත වීම. ඉතින් මේ ධර්මය අහලා ගොඩාක් තරුණ දූල තරුණ පුතාලා ඊළඟට ගොඩාක් කරදරවලට මුහුණ දුන්න පින්වතුන් ඉන්නවා. බණ පදයකින් ජීවිතේට ජීවේ ගන්නවා. මැරෙන්න ගියයි ජීවත් වෙනවා ධර්මය නිසා. එයාලගේ ජීවිතේ පරිවර්තනය කළේ ධර්මය නිසා. ඔයාලා සතුටු වෙන්න. බුද්ධ ශාසනයක ඔයාලා පටාචාරාවක් වුණත් ඒ තරම් කරදරවලට මුහුණ දුන්නත් බුදු කෙනෙක් ළඟ රහතුන් ළඟ සදා දමණයටපත් වෙනවා. මේ වගේ යුගයකත් බණපදයකින් ජීවිතේ වෙනස් කර ගන්නවා නම් අන්නේ සුදුසුකම් තියෙන පිරිස හදන එක තමයි අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. ධර්මය අවබෝධ කරන්ඩ සුදුස්සං හැදීම. ඒ අවබෝධ කරවන එක බුදුරජාන් වහන්සේ නුයි ධර්මයෙන් කරනවනවා. අද තියෙන්නේ ධර්මය ඇහෙනවා. ඇතුලේ සුදුසුකම් නැහැ. ඒ නිසා මඟඵල නිවන් ගැන කවර කතාද? අඩුම තරමේ පන්සිල් පද පහවත් රැක ගන්න බෑ. ඇත්ත කතාව ඕක. ඇත්ත කතාව ඕක. පන්සිල් පද පහවත් රැක ගන්න බෑ. අපිට මේ ධර්මයේ සරල වැඩි, අපිට ගැඹුරෙන් කියන්න, ඊට වැඩිය ගැඹුරෙන් කියන්න කියලා කිව්වට අපි සරලව කියනවා මෛත්‍රිය වඩන්න කියලා. ගෙදරේ ඉන්න දෙතුන් දෙනාටවත් මෛත්‍රිය වඩා ගන්න බෑ. මොන ගැඹුරක්ද? තමන්ගේ ගෙදරේ ඉන්න අය ගැනවත් තරහ ගන්න නැතුව ඉන්න බෑ. ගැඹුර කියන්නේ වචනේ සරලයි, කරන්න අමාරුයි. ඕකයි ගැඹුර. අපි කියනවා ඉවසන්න කියලා. සරල වචනයන්නේ. කොහොමද ප්‍රශ්නයක් ආවම කොහොමද ඉවසන්න පුළුවන්ද? අන්න ඒකයි අමාරු එක. ඇයි අමාරු අපිට ආවේ? සුදුසුකම නැහැ. කෙහෙල් ගහක් අතින් දෙකට මැදින් කඩන්න කිව්වෝ. කෙහෙල් ගහක් දීලා මැදින් දෙකට කඩපන් කියනවා. අපිට වනවන තමයි ඉන්න වෙන්නේ. හැබැයි එයාගේ ඇතුළ එයා ඇතුළ ආයුධයක් තියෙනවා. කියන්නේ කඩුව එකපාර. අන්නේ වගේ ඇතුලේ සුදුසුකම නැතුව ධර්මයේ හම්බුණාන පස්සේ තමයි කොච්චර බණ ඇහුවත් පුරුදු කරගන්න බෑ. ඇතුලේ සුදුසුකම තියෙන කෙනාට බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරන උනේ මේ ලීපතුරු ඇඳගෙන ඉන්නේ මේ නවබෝධ කරනෝ. මේන් දරුවෙක් මැරිලා පිළිගන්නේ නැතුව පිස්සියක් විදියට එනවා. මෙන්න අවබෝධ කරනවා. හේතුව සුදුසුකම තියෙනවා. ඒ නිසා පින්වතුනේ, පින්වත් දරුවනේ, සුදුසුකම ඇති කරගන්න අභ්‍යන්තරේ තමාට මේ දුකෙන් නිදහස් වෙන්න. දැන් මම මේ කියන්නේ ප්‍රඥාව, ගාම්භීර ධර්මය අවබෝධ කරන ගැඹුරු නුවණ උපදවන ඊට පුරුදු කරගන්න ඕන ප්‍රතිපදාවක් ගැන මේ කියන්නේ. ඒකේ වාසි දෙකයි. එකක් මේ ජීවිතේ ප්‍රශ්න විසඳෙනවා. අනිත් එක තමයි එයාට ගාම් බුදු කෙනෙක්ගේ ධර්මය අවබෝධ කරන හැකියාව ඇතුළේ පීටනවා. ප්‍රඥාව. පඤ්ඤාවන්තස්සයන් දම්මෝ නායන් දම්මෝ දුප්පඤ්ඤස. ඊට පස්සේ දැන් මොකද උනේ? ඕන දැන් ළමයි ටික බය නැහැ, හිනා වෙලා යනවා. ඊට පස්සේ උන් රජුරුව ළඟට ගෙනිච්චා. පැමිණිලි කළා. මහරජතුමනි, මේ පොඩි උන් ටික එකතු වෙලා මිනිසෙක් මරුව නැව. මිනිය තවම අපේ ගමේ තියෙනවා කියලා. රජුරුව බැලුවා මේ ළමයි ටික දිහා. එකෙක්වත් බය වෙලා නැහැ. සතුටෙන් ඉන්නවා. හරියට තෑග්ගක් දෙන්න ගෙන්නුවා වගේ ඉන්නවා. ඉතින් රජ්ජුරුව අහනවා අර ළමයිගෙන්, ඈ ළමයිනේ, උඹලා මිනිසෙක් මෙරුවා කියලා මේ මිනිස්සු චෝදනා කරනවා සාක්ෂි සහිතව.
ඒත් උඹලගේ මූනේ බය නෑ, සෝකය නෑ, හැඳිල්ල නෑ. ඊට පස්සේ කියනවා අන්න දැන් කතාවට අවස්ථාව ලැබුණා. ඒ ළමයා කියනවා අර බෝසත් පුතා කියන රජතුමනි, අඬන එක, බය වෙන එක, ශෝක වෙන එක ප්‍රශ්නයකට උත්තරයක් නම් අපි ඒක කරනවා. නොකරපු වැරද්දකට අහුවෙච්ච අපි රජු ඉදිරියට කැඳගෙන ඉද්දී අපිට හිතුණා අඬන එක මේකට උත්තරයක් නොවේ, බය වෙන එක උත්තරයක් නොවේ, ශෝකේ උත්තරයක් නොවේ කියලා. උත්තරයක් නැති දෙයක් ප්‍රශ්නයක් ඉදිරියට ගන්න අපි කැමති නැහැ කියලා. දැන් මේකේ විශේෂය මොකද්ද? මේ වගේ උත්තරයක් පුංචි ළමයෙකුට කොහොමද දෙන්නේ? අන්න ප්‍රඥා පාරමිතාව. කතා කරන්න ඕන වචන ටික එනවා. දැන් ඔයාලා බලන්න අපේ ජීවිතේට ප්‍රශ්නයක් ආවොත් අපි ඉස්සෙල්ලාම වෙන්නේ බය වෙන එක, කලබල වෙන එක, අඬන එක, හොටු පෙරා ගන්න එක. එතකොට මෙතෙක් කාලයක් අපි ප්‍රශ්නවලට කරපු පළවෙනි දේම උත්තරයක් නොවන දෙයක් තමයි කරලා තියෙන්නේ. එහෙනම් අපේ ජීවිතේට මූණ දීම කියන එක ප්‍රඥාවන්ත ස්වභාවයක්ද, එහෙම නැත්නම් අනුවන ස්වභාවයක්ද කියලා කල්පනා කරලා බලන්න. කියන්නේ අඬන එක, බය වෙන එක, කලබල වෙන එක ප්‍රශ්නයකට උත්තරයක් නෙවෙයි. පළවෙනි එකම තමයි කිව්ව ප්‍රශ්නයකට උත්තරයක් හොයද්දී අඬන්න එපා, කලබල වෙන්න එපා, බය වෙන්න එපා කියනවා. දැන් කොච්චර දැන් ළමයි ඔයාලගේ ළමයින්ගේ ප්‍රශ්නවලදී, මහත්තයාගේ ප්‍රශ්නවලදී මහත්තය වෙන මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා කියන්න ආරංචි වෙනවා කියන්නකෝ. ඉස්සලාම වෙන්නේ මට මිනිහ නැති වෙනවා කියලා ඉස්සලාම බය වෙනවා. ඊට පස්සේ කලබල වෙනවා. ඊට පස්සේ අඬනවා, මම මෙච්චර ආදරෙන් ඉදිද්දී ඇයි මට මෙහෙම කළේ කියලා අඬනවා. එතකොට මහත්තයාගේ ප්‍රශ්නෙට, ඒ ගෙදර ඇවිලිච්ච ප්‍රශ්නෙට විසඳුමක් නොවන දේ ඵල ඉස්සලාම කළා. ඕනම ප්‍රශ්නයකදී කලබල වෙන්නේ නැහැ මම කියන එක ගන්න. ඔයාලත් මමත් පුරුදු කරගත යුතු එකක්. ඉස්සර මිනිසුන්ගේ තිබ්බ දූල පුතාලට මේ පැටවුන් ඒව මතක නැති දන්න එයාලා නම් දන්නේවත් නැහැ. තරුණ ළමයිනුත් දන්නේ නැහැ. වයසක අය දන්නවා. ඉස්සර මිනිසුන්ගේ ප්‍රශ්නයක් ආවට පස්සේ අත් දෙක පිටිපස්සට බැඳගෙන පොඩ්ඩක් සක්මන් කරනවා. බඩේ හැම ටිකක් අත ගග සක්මන් කරනවා. මට පරණ හාමුදුරණමක් හම්බුණා. ඒ හාමුදුරුව මට කියනවා, ඉතින් මම පොඩි කාලේ මං ඉස්කෝලේ යන කාලේ මට කියනවා මේ පුතා. ඒ හාමුදුරුව මට මොකට ඒක කිව්වද දන්නේ නැහැ. හැබැයි මට ගලේ කෙටු අකුරක් වගේ ඒ හාමුදුරුව කියපු එක මතක තිබ්බා. මං ඉස්කෝලේ යන චූටි කාලේ මට කිව්වා, පුතා මම ප්‍රශ්නයක් එනකොට මං ඉස්සෙල්ලාම කරන්නේ ඔළුව අත ගන්න එක කිව්වා. දැන් අද කාලේ තියෙන වැරද්දක් වෙච්ච ගමන් ඔළුව අත නිකම්ම යනවනේ. අද වැරද්දක් තමන් වැරද්දක් කළා වුණොත් නිකම්ම ඔළුව අත යනවා ඔළුවට. නිකමට බලන්නකෝ. උන්නාන්සි කියනවා, පුතා ප්‍රශ්නයක් ආපුවම මම ඔළුව අත ගන්නවා කො ඉස්සෙල්ලාම. එතකොට මන්ට ඔළුව අත ගන්නකොට මට හිතෙනවා මගේ ඔළුවේ කෙස් නැහැ කියලා. එතකොට පුතා මට හිතෙනවා මං හාන්දුරනමක් කියලා. එතකොට මට හිතෙනවා මං කලබල වෙන්න හොඳ නැහැ කියලා. ඒ හාන්දුරවර පොඩි කොල්ලෙකුට මොකට කිව්වද දන්නේ නැහැ. ඒකටයි පුතා මං ඔළුව අත ගන්න කියෝ. කලබල වෙන්න හොඳ නැහැ කියෝ. දැන් ඔයාලා දරුවෝ දෙතුන් දෙනා හදලා ප්‍රශ්න ඉදිරියේ පොඩි උන් ඔය කලබල වෙන. මෙතන ඉන්නවා සීයලා, මෙතන ඉන්නවා ආච්චිලා, මොනුබුරෝ මිනිබිරියෝ දැකපු අය ප්‍රශ්නයක් ඉදිරියේ කලබල වෙන්නේ පොඩි උන් වගේ.
මොකට වයසට ගියාටද මන්දා? නිකමට කල්පනා කරන්න මොකටද මං වයසට ගියේ කියලා. නිතර තමන්ගේ වයස හිතන්න. මං දැන් සීය කෙනෙක්, මං දැන් ආච්චි කෙනෙක්, මං දැන් දරුවෝ ඉන්න කෙනෙක්, මං දැන් මුණුබුරු ඉන්න කෙනෙක්, මං බැඳපු කෙනෙක්, මං දැන් අම්මා කෙනෙක්, මං තාත්තා කෙනෙක් කියලා අර කලබල වෙන්නේ නැති වෙන්න අරමුණක් ගන්න. ඊට පස්සේ දැන් ওই සමහර ළමයි ඉන්නෝ ඊලන්දාරි අවුරුදු 18 19 මට මුණ ගිහිලා තියෙනවා. හරි බයයි එළියට යන්න. නිදා ගන්න කාමරේ බෝතලයක් තියාගෙන නිදා ගන්න. රැට චූබර හැදුණු කේ. මං ඒ කොල්ලන් කියනවා යකෝ. තොපි අනාගතේ බැඳලා. දරු මල්ලු හදාගෙන එකපාරම ගෙදර හොරෙක් හිම පැන්නොත් ගෙදර තාත්තා නෙමෙයි මට ඉදිරිපත් වෙන්න ඕන. හොරෙක් පැන්නොත් උඹලාට ඉස්සල්ලාම කරන්න ඕනන්නේ බෝතලයක් ගෙනත් දෙන එක. ගෙදරක තාත්තා මේ පණ බයේ නම් ඉන්නේ. පුදුම බයයි නම් කොහොමද ජීවිතේකට මුණ දෙන්නේ? ප්‍රශ්නයක් ඉදිරි ඉස්සලා මරන්නේ තාත්තා නම්, ප්‍රශ්නයක් ඉදිරි අම්මා වැළහින්න වගේ අඬන්න ගන්නවා නම්, ඒ ගෙදර එකම උත්තරයයි නේ තියෙන්නේ, ඇඬිල්ල විතරයිනේ. ඒනට ප්‍රශ්නෙට උත්තරේ ඇඬිල්ල නෙවෙයි. අඬනවා කියන එක, බය වෙනවා කියන එක, කලබල වෙනවා කියන එක ප්‍රශ්නෙකට උත්තරයක් නෙවෙයි. පැහැදිලිනේ? අභියෝග හමු වීම මොන දින හැටි. හැබැයි හරියට ගන්න ඕන මේ උත්තරේ ගන්න නුවණ ඕන. නැත්තම් පාරෙන් කහිරෙන් පණිද්දි අරෙන් වාහනයක් එනවා. සද්දා සිල්සංශිකව කලබල වෙන්නේ කියලා. ඉතනින් සුටුස් කරලා පැන ගන්න ඕන. සර්පෙක් මෙතන ඉන්නවා කෝ තික්මන කකුල ගන්න ඕන. මේ දෙන උත්තරේ ඒකනේ මේ පළමුවෙම කිවි අවස්ථානුකූලව හරි දීරණේ ගන්න එක. කලබල වෙන එක අඬන එක ප්‍රශ්නෙකට උත්තරයක් නෙවෙයි. ඕක හොඳට මතක තියාගන්න. අපි කලබල වෙනවා, අඬනවා, බය වෙනවා, ශෝක වෙනවා ඔබත් මම. ඒ වුණාට අපි ඇත්ත පිළිගන්න ඕන මේක උත්තරේ නෙවෙයි කිය. ඇත්ත පිළිගන්න. අපි රහත් උණ්ඩ වඳින්නේ. අපි රහත් වෙලා නැහැ. ඊවුන රහතන් වහන්සේලාට වඳිනවා. අපි නිවන ගැන අහන්නේ, අපි නිවන් දැකලා නැහැ. ඒ වගේ අපිට බැරි වුණත් මේක කරගන්න, අඬන එක, ශෝක වෙන එක, බය වෙන එක ප්‍රශ්නයකට උත්තරයක් නොවේ කියලා සත්‍ය ධර්මයෙන් පිළිගන්න. දෙවෙනි විකල්පේ දැන් අර පුංචි පුතා කියනවා, රජතුමනි අඬනකොට වැළපෙනකොට බය වෙලා ඉන්නකොට අපිට ආදරේ අපේ අම්මා තාත්තා ඉන්නවා. ඒ අයට අපගේ කඳුළු වැටෙන මූණු දැකලා ගොඩාක් දුක හිතෙනවා. බය වෙච්ච මූණු දැකලා දුක හිතෙනවා. ඒත් අපිට සතුරුකම් කරපු අය ඉන්නවා. දැන් මේ අහක යන ප්‍රශ්නයකට ඇදගෙන ආවේ මේ. ඒ සතුරුකම් කරපු අයට සතුටුයි. අන්න උඹලට දැන් වැඩේ හරි කියලා. එතකොට මේ ප්‍රශ්නෙන් අඬද්දී ඇත්තටම වෙන්නේ අපිට ආදරය කරන අයට දුක ලැබෙනවා, සතුරාට සතුට ලැබෙනවා. මැරෙන්න යන වෙලාවෙවත් අපිට ආදරය කරන අයට දුක දෙන්නේ නැහැ අපි. අපේ සතුරන්ට සතුට දෙන්නේ නැහැ. ඔයාලා මූණු එල්ලගෙන අදීපංකරේ ප්‍රශ්න වලට උත්තර හොයලා ඇවිදිනකොට ඔයාලට තරහ මිනිසුන්ට අරිෂෝ අන්න උන්ට වැඩි වෙලා කියලා. ඔයාලට ආදරෙන් ඉන්න මිනිස්සුන්ගේ හිත්වලට පෑරේම අනේ මේ මිනිස්සු ඇවිදිනවා ඉවරයක් නැහැ, මේ මිනිස්සුන්ගේ කරදරවලට ඉවරයක් නැහැ කියලා.
අපේ මේ අනවශ්‍ය කලබලෙන් අනවශ්‍ය ඇනිල්ලෙන් අපි කළා තියෙන අපේ හිතවතුන්ට දුක් දීලා සතුරන්ට සතුට දීලා හොඳට බලන්න. ඒ නිසා දරුවා කියනවා රජතුමනි ප්‍රශ්නයක් ඉදිරියේ කඩ වැටුණා කියලා පෙන්වන්න හොඳ නැහැ කිව්වෝ. ඒ වැටුණ බව පෙන්වන්නේ අපි කිව්වෝ. අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා කිව්වා. අපි මනසින් වැටුණා කියලා පෙන්වන්නේ නැහැ කිව්වෝ. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවකත් අවවාදයක් තියෙනවා. ප්‍රශ්නයකදී තමන් වැටුණා කියලා අනිත් අයට පෙන්වන්න එපා කියනවා. ඕක බුද්ධ අවවාදයක්. තමන් මානසිකව වැටිලා කියලා පෙන්වන්න එපා කියලා. ওই කොල්ලෝ කෙල්ලෝ කොල්ලෝ විසින් කෙල්ලෝ අල්ලේ නටවන්නේ කෙල්ලන් විසින් කොල්ලන් වල්ලේ නටවන්නේ ඔන්න ওই ධර්මතාවයේ ඒ ජීවිත තුල නැති නිසා. කොල්ලා අරය රිද්දවනකොට අරය අනේ 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 කියලා මට ඔයාව මතක් වෙනවා. මට ඔයා මතක් වෙනකොට මට කන්න හිතෙන්නේ බොන්න හිතෙන්නේ බත්පත ගත්තම ඔයාගේ මූණ පේනවා. මූණේ හොදි ව්‍යංජනයි ඇති. ඉතින් කියලා කියලා අර තමන් වැටුණ බව කියලා තමයි අරයාගේ ආදරේ දිනා ගන්න හදන්නේ. ওই වගේ පෞල් ජීවිත අසාර්ථකයි. අසාර්ථකයි. බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් තියෙනවනේ. ඒ තමයි ප්‍රශ්නයකදී තරුණ ජීවිතවල ආදර ජීවිතවලදී කෙනෙක් තමන්ව ප්‍රතික්ෂේප කරද්දී පස්සෙන් යන්න එපා කියන. ඒක තමයි කියන අභිමානය. උඹට මාව එපා නම් මටත් එපා. යන්න දෙන දෙයට යන්නම දෙන්න කියන. අත්හැරන දෙයට අත්හැරලා යන්න දෙන්න කියන. අපි ওই වගේ පිටිපස්සෙන් අනේ අනේ කිකියා ගිහිල්ලා අපේ ජීවිතවලට කොච්චරනම් අවුලක් හදාගත්තද? මානසිකව කඩාගෙන වැටුණ බව ලෝකෙට පෙන්වීම ප්‍රශ්නයකට උත්තරයක් නෙවෙයි කිව්වෝ. අනේ අනේ කියලා පෙන්වීම උත්තරයක් නෙවෙයි කිව්වෝ. දැන් බලන්න, දැන් මෙතන ඉන්න උගත් පින්වතුන් ඉන්නවනේ පිටරටවල් දියුණුයි කියලා කතා කරනවානේ. ওই දියුණුයි කියලා කියන්නේ යාළ ප්‍රශ්න පෙන්වන්නේ නැහැ. ඒ රටේ ඉන හෝම්ලස්ලා ඉංගන මිනිස්සු ඉන්නවා, ගෙවල් අත්හැරපු මිනිස්සු වෙනම පැත්තකට දාලා වෙනම ගම්මානවල ඒ අය නඩත්තු කරවනවා. මිනිසුන්ට පේන්න තියන්නේ ප්‍රශ්න හංගනවා. ඒ ප්‍රශ්න හැංගීමෙන්ම එයාලා ලෝකෙ දියුණුවයි කියලා ලෝකෙ පිළිගන්නවා. අපේ රටේ හන්දියක් හන්දියක් ගානේ අර ඇතුලේ ප්‍රශ්න එළියට දානවා, මේක නොදියුණු රටක් කියලා ලෝකෙ පිළිගන්නවා. මේ සාමාන්‍ය දෙයක් මං කිව්වේ. ප්‍රශ්නයකදී වැටුණොත් වැටුණ බව පෙන්වන්න එපා. හැබැයි එක්කෙනෙකුට තමන්ගේ ජීවිතය විවර කරන්න ඕන. ඒ තමයි තමන්ගේ කල්යාණ මිත්‍රයාට. කල්යාණ මිත්‍රයන්ට ජීවිතය විවර කරන්න ඕන. ඒත් නුවණ තියෙන කෙනෙකුට. ගිහි ජීවිතේ ජීවිතය විවර කරන්න තරම් මිනිසු නැහැ. ඔක්කොම අවුල් කරගෙන ඉන්නේ. අවුල් කරගත්ත කෙනෙක් ළඟ ආය අවුලක් මොකටද ලියන්න දිගාරින්නේ. ඉතින් ඒ නිසා මානසික වැටුණ බව පෙන්වන්න හොඳ නැහැ කියනවා. ඒ නිසා මං කලබල වෙන්නේ නැතුව බය වෙන්නේ නැතුව ඉන්නවා කියනවා. අර පොඩි ළමයා කියන්නේ අපි පින්තුණි කල් ප්‍රශ්නයකදී කලබල වෙන්නේ නැතුව බය වෙන්නේ නැතුව ඉන්න හිතන්න තව ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ තමයි ප්‍රශ්නයක් එද්දි හිතන්න කිව්වා, මේ ප්‍රශ්නේ මට විතරද? මේ ප්‍රශ්නේ මට විතරද? ඊට පස්සේ දැන් ඔන්න මහාන වෙන්න ආපු ළමේ මගෙන් ඇහුවා, ස්වාමීන් වහන්සේ මට ගෙදර යන්න හිතෙනවානේ, මට උත්තරයක් දෙන්න කිව්වා. මං කෝ ඔබට මං උත්තරයක් දෙන්නම්. මේ ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් හරි
මේ ඉන්න ළමයින්ගෙන් හරි 10 දිනෙකගේ නම් හොයාගෙන ඉන්න මහාන වෙන්නවට පස්සේ ගෙදර යන්න හිතුන් නැති. මං කො මගේ නම නම් ඔකට ගව ගන්න බෑ මටත් හිතිලා තියෙනවා. ආ ඔබ මන්සිටත් හිතුණාද? මං කො මටත් මේ මහාන වෙන්න ඇවිල්ලා ඉන්න කාලේ ගෙදර යන්න හිතුණා අය. ඒ නිසා ඔයා 10 දිනෙකගේ නම් කියාගෙන ඉන්න ඕන එකම දවසක් එකම මොහොතක්වත් හිතෙච්ච නැති 10 දෙනෙක්. එතකොට එහෙම යනකොට එහෙම මිනිස්සුෙකුට හිතෙන්න පුළුවන් දේවල්නේ. අන්න හිතට එනවා මේක මට විතරක් නෙවෙයි කිය. ප්‍රශ්නෙට උත්තරයක්. ඔයාලගේ දැන් තියෙන ඕනම ප්‍රශ්නයක්. නෝනලගේ ප්‍රශ්න ඇති, මහත්තුරුන්ගේ ප්‍රශ්න ඇති, ඒ ප්‍රශ්න නැති. ඊළඟට තව අම්මා කෙනෙක් ආව පීඩායි කියලා. මං කව පීඩාව නැති ගෙවල් 10කින් අබ මිටක් කරන් යන්න. පීඩාව නැති ප්‍රශ්න නැති ගෙවල් 10කින් අබ මිට අරන් යන්න. එතකොට ඔයාගේ ප්‍රශ්නෙට මම ජීවමක් කරලා දෙනවා. ඒ අම්මට අබ හොයාගන්න පුළුවන් වෙයිද? ඒකයි ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ කිසා ගෞතමීන්ට දුන්න අවවාදෙ දුන්නේ ඔය පරියායි. මේ දුක මට විතරක් නෙවෙයි. අන්න ඒකත් තියෙනවා. දරුවන්ගේ ප්‍රශ්න නැති ගෙවල් 10කින් අබ මිටක් ගන්න පුළුවන් කියලා බලන්න. දැන් ඔයාගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්නේ ඔය අබ මිටට දාන්නකෝ. මං වැඩ කරන තැන හරියට ප්‍රශ්න කියලා මෙතන කෙනෙක් ඉන්නවා නම් වැඩ කරන තැන ප්‍රශ්න නැති ගෙවල් 10කින් අබ මිට. හම්බ වේද? සමහර අම්මලාට ධනිස් කැක්කුම්. 60 පැනපු ධනිස් කැක්කුම් නැති 10 දිනකින් අබ මිට. තමන්ගේ ප්‍රශ්නේ බලන්න. සමහර අයට කියන රාගය වැඩි. රාගය නැති 10 දිනකින් අබ මිට. තරහ යනවා වැඩි. එතකොට එන්න තරහ යන්නේ නැති 10 දිනකින් අබ මිට. තමන්ම තමන්ගේ හිතත් එක්ක කතා කරගන්න. ඔය අබ මිටි කතාව මම කීප දෙනෙකුට කිව්වා. ප්‍රශ්න තියෙන අයට ඒක අහනකොටම හිනාවක් එනවා. ප්‍රශ්නයක් වැඩි වෙන්න බරපතලම සිතිවිල්ලක් තමයි මන් තරම් දුක් විඳින කෙනෙක් තවත් නැහැ කියන එක. මට තරම් කරදර තියෙන තවත් කෙනෙක් නැහැ කියන එක ප්‍රශ්නයක ආගෝදයට වටවන සිතිවිල්ල. ලෞතුරා ශාන්තිනායක අමාමෑණි බුදුරජාන් වහන්සේ වදාලා ප්‍රශ්නයකදී හිතන්න කිව්වා මට වගේම අනිත් අයටත් මේක තියෙනවා. අනිත් අයටත් තියෙනවා. ඉතින් ඒ වගේ වුණ ගමන් ප්‍රශ්නයක් ඉදිරි. දැන් ඔන ළමයි ඔන මෙතන ඉන්නවා අම්මලා දූලා ඉන්න පුතාලා ඉන්න. ඊට ඔන්න මොකක් හරි දෙයකින් ආරංචි වෙනවා කොල්ලෙක් කියාලු වෙලා කෙල්ලෙක් කියාලු වෙලා. දැන් අම්මලා අපි ළඟට තියෙනවා කියාගෙන. කොල්ල කෙල්ල යාලු වෙලා නැති ගෙවල් 10කින් අබ මෙට. දැන් අබ හොයා ගන්නටත් වැඩි අමාරු එක තමයි උන් ඇත්ත කියනවද කියන එක. ඒක තමයි සංසාරේ. පොඩි උන් ගේම් ගහනවා කියන. ඉතින් මොකද කරන්නේ? ලීසි නෑ. මේ අපිට බුද්ධ ශාසනය පිහිට ගන්න අපිට ලැබුණේ ඇත්තටම මේ කාලයක් යනකොට ඔයාලට තේරෙයි බුද්ධ ශාසනය පිහිට ගන්න තිබ්බේ අපිට කියලා. අපි ලැහැත්තුනේ මේ අනුන්ට දෙන්න. අවසානයේ අනුන් හැදිලත් නැහැ. අනුන් හැදිලත් නැහැ. ඊට පස්සේ පින්වතුනේ ඔන්න දැන් ඔන්න ප්‍රශ්නයකට උත්තර හොයන ක්‍රම තමයි බයිසලම් බය වෙන්න හොඳ නැහැ, කලබල වෙන්න හොඳ නැහැ, අඳන්න හොඳ නැහැ, තමන් වැටුණ බව පෙන්වන්න හොඳ නැහැ. තමන් වැටුණොත්, ඇඬුවොත්, වැළපුණොත් හිතවතුන්ට දුක ලැබෙනවා, සතුරන්ට සතුට ලැබෙනවා. සතුරන්ට සතුට දෙන්න එපා. සතුරන්ට සතුට දෙන්න එපා. වැටුණා කියලා පෙන්වන්න එපා.
ඒකේ යාගේ වංචාව නෙමෙයි. අපි හිතන්නේ අවංකකම කියන්නේ ඇතුලේ අඬනවා නම් පිටින් අඬන එක අවංකයි කියලා. අවංකකමයි ප්‍රඥාවයි ගත්තොත් එහෙම මේ දෙකෙන් ශ්‍රේෂ්ඨ මොකද්ද? පඤ්ඤානරානන් රතන. මිනිස්සෙක්ට තියෙන මැණික තමයි ප්‍රඥාව. පඤ්ඤාය පරිසුද්ධති. මිනිස්සෙක් සුද්ධ කරන්නේ අවංකකමින් නෙවෙයි ප්‍රඥාවෙන්. මානසිකව තමන් වැටිච්ච බව පෙන්වන්න නැතුව ඉන්න එක ප්‍රඥාවට අදාළ දෙයක්. ඒකේ අවංගකමත් එක්ක ගලපගත්තොත් වරදිනවා. ඊට පස්සේ කියනවා අපිට ප්‍රශ්නයකදී උත්තරේ ලැබෙන්නේ යම්කිසි මන්ත්‍රණයකින් නම්, කියන්නේ කතා බහ කරලා නම් කතා බහ කරන්න ඕන කියන උත්තරයක් ලැබෙන්න. සම්මුඛව කතා බහ කිරීම ඔයාලට කාලයක් යනකොට තේරෙයි. සම්මුඛව කතා බහ නොකිරීම තමයි අපේ ජීවිතයේ 80% ප්‍රශ්න වැඩි කරන්නේ ආයතනවලත් ගිහි ජීවිතේ. පැවිදි ජීවිතෙත් එහෙමයි. මොකක් හරි කහටක් ඔස්සක් හිතේ තියාගෙන කරුණු හොයනවා. උදාහරණයක් ගමු ගිහි ජීවිතෙන්. ඔන්න තමන්ගේ මනුස්සය වෙන ගෑණියෙක් එක්ක සම්බන්ධයි කියලා කවුරු හරි අහක කුණු හොයන කෙනෙක් ඇවිල්ලා කිව්වා කියලා කියන්නකෝ. උඹගේ මිනිහාට මෙහෙම සම්බන්ධයක් තියෙනවා. දැන් මෙයා මොකද කරන්නේ? මෙයා ඒ මොහොතේම හිතෙන් මේ CID බැඳෙනවා හිතෙන්. ඊට පස්සේ චෙක් කරනවා, ෆෝන් එක බලනවා, යන්නේන ගමන් බිමන් කතා කරපු ඒවා, කෝල් චෙක් කරන ඒවා. අමතක තමයි කෙනෙක් ගැන සැකේ ආපු ගමන්, හිත බිඳුන ගමන් මූණට මූණ බලන්න බෑ. අවංක හිනාව එන්නේ නැතුව යනවා. මූණ බලන්න කතා කරන්න බැරුව යනවා. හරියට උත්තරයක් දෙන්න නැතුව යනවා. දිගට උත්තර නැතුව උත්තර කෙටි වෙනවා. හා හ්ම් කිකිය. අර හිතේ කොස්ස ඔය. දැන් හොඳ නැද්ද මෙහෙම එකක්? දැන් ඔන්න අද කිව්වා මහත්තයා හවස ගෙදර ආවා. මහත්තයට කියනවා, මහත්තයා කවුද කිව්වේ කියලා නම් මේව කරන්න එපා. ඔයාට මට ඔයාව විශ්වාසයි. ඒකනේ මම ඔයාව බැන්දේ. මේ මිනිස්සෙක් ඇවිල්ලා ඔයා මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වා. මං එයාට හොඳ වෙයින් දෙකක් කියලා යව්වා. නමුත් ඔයා පරිස්සම් වෙන්න. ඔයා පරිස්සම් වෙන්න, ඔයාට සතුරු වෙන්නවා. ඇත්තටම තියෙන සම්බන්ධයක් කියලා කියන්නකෝ. ඒත් ඔය වචන ටික දැම්මෝ ලෞතුරා බුදුරජාන් වහන්සේගේ අවවාදයක් තියෙනවා. වැරදි කාම සේවනයේ කියන එක අහු වුණොත් භාගයට භාගයන් නතර වෙනවා කියන්නේ. يعني ඒක දන්නවා කියලා ඇඟෙව්වොත්. ඒකට දැන් මේ වෙලාව මදි. ඒකට බුදුරජාන් වහන්සේ කොසල් රජුරවන්ට කියලා තියෙනවා. කොසල් රජුරවන්ගේ බිසවක් ඇමති කෙනෙක් එක්ක සිට වෙලා කොසල් රජුරන්ට මහා මානසික පීඩනයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා, විවෘතව කතා කරන්න. දන්නවා කියලා අඟවන්න කිව්වෝ. හැබැයි ඇක්ෂන් ගන්න යන්න එපා කිව්වෝ. එයාට දඬුවම් දෙන්න යන්න එපා කිව්වෝ. රජුරෝ දැනගත්තා කියලා දැනගත්ත ගමන් අර බිසව එක නතර කළා. ආයේ ෆෝන් චෙක් කරන්නත් ඕනේ. ඇයි අපි අපේ අයම සැක කර කර ඉන්නේ? කැත හිත අපිට නම් තියෙන්නේ. ඔයාලම බලන්නකෝ අපිට කොච්චර කැත හිද්ද තියෙන්නේ කියලා. ළඟම ඉන්න එක්කෙනා සැක කර කර ඉන්නවා, ළඟම ඉන්න එක්කෙනා චෙක් කර කර ඉන්නවා. අම්මලාට දරුවෝ සැකයි, දරුවන් අම්මලා සැකයි. විවෘත බව නැහැ. සම්මුඛව කතා කරන්නේ. අම්ම කෙනෙක් ඇවිල්ලා කතා කළා, "නේ ස්වාමීනි, මට දැන් මාස ගාණක් මට කන්න බොන්න බෑ. මේ මං ඇහුවා ඇයි කියලා. ඔබ වහන්සේ කඩුවෙල බණට වැඩිය වෙලාවේ මන් ළඟින් මේ hina වෙන්නවත් නැතුව ගියා. කොද්දීනේ මන මතකයක්වත් නැහැ. මතකයක්වත් නැහැ. නෑ නෑ, ඔය කවුරු හරි ඔබ වහන්සේට මං ගැන කියලා. මේ ඔක්කොම හිතවල ප්‍රශ්න නේද?
ඇයි කෙලින් කතා කරන්න බෑ? අපිට තියෙන පුදු මාඩුවක් කෙලින් කතා කරන්න බැරි. ප්‍රශ්න ඇවිලෙනවා. ඇත්තට මෙහෙම එකක් ඇත්තෙත් නෑ. 80%ක් ප්‍රශ්න සැකය මත පදනම් වෙලා කරුණු ගොනුවක් කරනවා. තොට සැකේ කියන කන්නාඩි දෙක දාලා තියෙන නිසා ඒකටම කරුණු එකතු වෙනවා. එහෙම නෙමෙයි විවෘතව කතා කළා ඉවරයි. මට ළමයෙක් කිව්වා, මට මේ දැනගන්න ලැබිච්ච එක. ඉතින් මේ ළමයා ෆෝන් එකෙන් අම්මලා ෆෝන් එකක් අරන් දීලා නැහැ. ඊට පස්සේ දැන් කොහොම හරි අම්මගේ ෆෝන් එක අම්මලා ගෙදර නැති වෙලාවේ අර මේ කොල්ල ෆෝන් එකෙන් මොනව හරි බලන්න ඕනේ නැති මොනව හරි දෙයක් බලලා ඊටසේ අම්ම කෝල් එකක් ගන්න ගිහලා ෆෝන් එක ඔබනකොට මේක දැකලා අම්මා මොකද කරලා තියෙන්නේ? මේ ඒ වෙබ්සයිට් එක එහෙම තියෙද්දී පුතා ළඟට ගිහිල්ලා, "චී, ඔයා මොනවද මේ බලලා තියෙන්නේ සි" කියලා මේස උඩට ෆෝන් එක දාලා අම්මා කොසෙට ගිහිල්ලා. ඉදා ඉඳලා අද දක්වාම වීඩියෝ එකක් බලලානේ ලැජ්ජාවට. ඒ අම්මා ප්‍රශ්නේ විසඳපු හැටි බලන්න. අවුල්නේ. නුවණක්කාර අම්මලා නැත්තං ඔව අර කොල්ලත් ඇදගෙන ගිහිල්ලා එක එක්කෙනාට කියලා අපේ ළමයා මෙහෙමයි 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 කියලා ඔයාලගේ වචනෙන් කිව්වොත් වන කරගානවා. අර පොඩි ප්‍රශ්න. ඉතින් ඔය වගේ අර සම්මුඛව කතා කිරීම මොකක් හරි දෙයකට කෙලින්ම කියනවා. හැබැයි මෙහෙමයි, අර මේ දේශනාවේ තියෙනවානේ මේ කෙලින්ම කතා කරන්න ඕන එක තමයි මෙතෙන් සුදුසු කියලා තීරණය කරන්නේ නෝනින්. දැන් හැම එකටම කෙලින් කතා කරන්න කරගෙන ගියොත් මූණු නැතුව එන්න වෙන්නේ. කම්බුල් පලාගෙන ඉන්න වෙන්නේ හැම එකටම කෙලින් කතා කරන්න කිව්වොත්. මේකේ තියෙන සමහර ප්‍රශ්නයකට විසඳුම තමයි කෙලින් කතා කරන්නේ. ඒතර තමන් බලා ගන්න ඕන මොකද්ද ඒකට මේ කෙලින් කතා කරන්න ඕන අවස්ථාව කියලා. හැබැයි පැහැදිලි කරුණ තමයි මගේ ජීවිතේ, මං හිතනවා බහුතරයේ ජීවිතේ ප්‍රශ්න 80%ක් හැදෙනවා විවෘතව කතා නොකිරීම කියන එක නිසා. ඊට පස්සේ තියෙනවා ප්‍රශ්නයකට උත්තරයක් තමයි ජප්පේන මන්තේන. සමහරේවට ජපය අපි ගත්තොත් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය විදිහට අපිට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ පිරිත් කීම නිසා නะ. අපිට මේ පිරිත් කියනවා කියන එක උත්තරයක් කරගන්න ඕනේ. ඒ පිරිත් වලින් ලෙඩ සනීප වෙනවානේ. මගේ හිතවත් හාමුදුරු නමකට, නමකගේ අම්මට පොළඟක් ගැහුවා. ඒ පොළඟ ගහලා දැඩි සත්කාරයට දැම්මා. එයාලා ගෙවල් ලයිට් එකවා මෙයා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ අම්මගේ විස නැති වෙන්නේ ඇඟෙන් කියලා. බේරන්න අමාරු කියලා. අපේ උත්සාහය අසාර්ථකයි කියලා. එහින් අපේ පොඩි හාමුදුරන් කෝල් එකක් ආවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මාත් එක්ක කිව්වා, ඊට පස්සේ අපි කිව්වා අපි පිරිත් කියමු කියලා. බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා අම්මාවගේ නමින් පහනක් පත්තු කරලා එක දිගට කඳ පිරිත් කෙවුවා. පිරිත් කියලා එළියට එනකොට අම්මට සීහාව කියලා කෝල් එකක් ආවා. සරුප විස බස්සන්නේ මන්තරේ නම් වෙදෙක්. අපිට විස බස්සන්න දෙන්න ඕන මතුරලා. ඌ හරියන්නේ අපි පිරිත් විතරයි කියන්නේ ඔතන මතුරන්න එපා කියලා පණ්ඩිත කන්දේ දෙවොත් එහෙම පෙන දාලා මැරෙන්න තමයි වෙන්නේ. ඒ ප්‍රශ්නේ විසඳෙන විදිහක් බලන්න ඕන කියනවා. අද කාලේ මිනිස්සු හරි පණ්ඩිතයි, හරි අහංකාරයි, හරි දෘෂ්ටි ගතිකයි. ප්‍රශ්නයක් විසඳෙන්න දෙන්නේ නැහැ. හරියට ප්‍රශ්නේ අල්ලගෙන දඟලනවා. ඉතින් පිරිතෙන් නම් එහෙම නැත්නම් ඊ ලෙඩේ මන්ත්‍රයෙන් නම් සුව වෙන්නේ. ඒ ලෙඩේ සුව වෙන විදිහට ඒ කටයුත්ත කරන්න කියනවා. ඊට පස්සේ මේකේ තියෙනවා දානෙන් අනුපදානෙන් ප්‍රවේණියෙන්
පරපුරෙන් එන දානයෙන් නංක ඒක විසඳෙන්නේ. දානයක් දෙන්න කියනවා. සමහර මිනිස්සුම කියනවා හාමුදුරනේ අපිට දැන් හරි කරදර වැඩි. ඊට පස්සේ එයාලම කියනවා අපේ අම්මලා තාත්තලා ඉදින්නම් අලුස්සහල් මංගල්‍යය කළා. කුඹුරු වලින් අර කිරි දානේ උතුරලා මුරුතෙන් දානේ අපි මේ පස්සේ කාලේ ඔක්කොම නතර කළා. ඒ කාලේ ඉඳලා තමයි කරදර කියලා. ඉතින් ප්‍රශ්නෙත් එයාලමයි කියන්නේ, උත්තරෙත් එයාලමයි කියන්නේ. මං අපි ඒ වගේ නම් අලුත් කිරි දානේ දෙන්න. ඊට පස්සේ සමහර අය කියනවා ආඳුරනේ අනේ මේ අපි දේවාලයකට බාර වුණා, අපිට දැන් හරි කරදර. ඒ වුණාට අපි බණ අහන අයනේ, අපි නම් ඕවා වගේ පිටිපස්සෙ යන්නේ. මං අහනවා පින්වතුනි නුඹලා ණයක් ගන්නවා, ණයක් අරගෙන පස්සේ ඒ කාලේ තෙරුවන් සරණ යනවා. තෙරුවන් සරණ ගියා කියලා ණය නැති වෙයිද? ආන්න ඒ වගේ තෙරුවන් සරණ ගියා කියලා බාරහාර නැති වෙන්නේ නැහැ. ඒක ඔප්පු කරන්න ඕන. එතකොට ඔයාලා තෙරුවන් සරණ ගියා කියන එකේ සුදුසුකමක් විදිහට හිතලා දේවාල වලට බයින එක, දෙයියන්ට දොස් කියන එක. මේ තෙරුවන් සරණ ලැබීම කියන්නේ දෙයියන්ට බනින්න හෝ දොස් කියන්න ලැබිච්ච සුදුසුකමක් කියලා හිතන්න එපා. ඒක තමයි වැරදිච්ච තැන. ඒක වැරදිච්ච තැන. කුල දේවතාව ඔප්පු දන්නේ නැති එක. ඒ නිසා බාරහාර ඔප්පු කරන්න හරියට වෙලා තියෙනවා නම් පණ්ඩිත කන් දොඩව දොඩව ඉන්නේ නැතුව අවසානයේ තමන් කටු අකුලක පැටලිලා මැරිලා යයි. ඊට පස්සේ ණය ගෙවන්න ඒ වගේම ඉපදෙයි. ඊට පස්සේ දැන් ළඟකදී ඔහොම එකක් මං කියලා ඕනු පින් දෙන්න, ඒ දෙවියන්ට පින් දෙන්න කියලා. අම්මෝ මේ සද්දා සිරි සන්නස දෙයියන්ට පින් දෙන්න කිව්වා. මාව මිත්‍යා දෘෂ්ටියක පටලැව්වා. මං ඇහුවා දෙයියන්ට පින් දෙනවා කියන එක මිත්‍යා දෘෂ්ටියක්ද? දැන් බණ අහපු ඒ සම්මාදිට්ඨිය බණ කියපු කෙනා මිත්‍යා දෘෂ්ටියලු. මං කෝ අද ඉඳලා බණ අහන්න එපා, ඔයා මැරෙනකල් අහන්න එපා. ඒවට විශ්වාසයක් නැහැ. මේ කියන හාමුදුරුවෝ මේක තේරිලයි කියන්නේ කියලා. ඒතකොට කොහොමද ඔයාට පිහිටක් එන්නේ? දැන් ඔයාලටත් හිතෙනවා නම් මේ හාමුදුරුව මේ මිත්‍යා දෘෂ්ටියක් මේ කියන්නේ කියලා අහන්න එපා. වැඩක් නැහැ. ධර්මයේ හිතට යන්නේ. ධර්මයේ අවබෝධ නොවෙන්න ප්‍රධානම ලක්ෂණයක් තමයි කියනවා දේශකයන් වහන්සේට ගැරහීම. ධර්මයේ අවබෝධ වෙන්නේ නැහැ කියනවා. මේ දෙවි කෙනෙකුට පින් දෙන්න කිව්වා කියලා. ඊට පස්සේ තියෙනවා සමහර වචන මේ ප්‍රශ්න විසඳෙනවා කියනවා මිහිරි වචනේ. ආදරෙන් කතා කළා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා. එතකොට ආදරෙන් කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න ඒවා තමයි. දැන් ඔය අර අම්මා අර පුතාට කළේ ඒක ආදරෙන් කතා කරලා ගියා. මගේ පැටියෝ එයා ඔහොම කරන්න එපා කියලා ආදරෙන් කතා කළා. අම්මලා දරුව තුරුල් කරගෙන ඔය ළමයින්ගේ ඔය ප්‍රේම සම්බන්ධතා, ඊළඟට ඔය නොපනක්කම් ඇබ්බැහිවීම, ඔවට ඔය ළමයි ටික අල්ලගෙන තුරුල් කළා. අම්මා තාත්තා තුරුල් කරගෙන ඔළුව අත ගාලා මෝනත් තිබලා ඔයාලා වෙනුවෙන් අපි හැම දෙයක්ම කරන්නේ දරුවනේ. අපි ඔයාලට ආදරේනි පුතේ. මැණිකාරි වස්තුව හරි මොකක් හරි එකක් කියලා. ඊට පස්සේ කියන්න ඕන ඔයා මෙහෙම වැඩක් කරනවා කියලා ආරංචි. ඇත්තද නැද්ද දන්නේ නැහැ. ආය කරන්න එපා. කොල්ලෙක් කෙල්ලෙක් එක යාළු වෙච්ච ප්‍රශ්නයකදී උනම් ඔයාලට සුදුසු කාලේනවනේ. ඔයාලා මේ විභාගේ පාස් කරන්න හොඳට ඉගෙන ගන්න. ඔයාලට සුදුසු කාලේ එනකොට අපි ඔයාලා ගන්න තීරණයකට විරුද්ධ වෙන්නේ නැහෙනි. දැන් ඉගෙන ගන්න නිසානේ අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ගන්නන එක කියලා ආදරෙන් කිව්වම සමහර ළමයි අහනවා. මට මොන ගිහිලා තියෙනවා එහෙම අම්මලා ආදරෙන් කියලා. සමහර දූල පුතාලා ওই සම්බන්ධතා නතර කරලා ඉන්නවා මේ කැම්පස් යනකල්. ඉතින් තමන්ගේ කෙනා දුන්න ආදරය ඇත්ත එකන්නම් ඒ වෙනකල් ඒ ආදරේ රකි. අවුරුදු තුනක් ආදරේ රැක ගන්න බැයි නම් විභාගෙ ලියනකල් මැරෙනකල් කොහොමද කසාද බඳලා ආදරය රකින්නේ? නොසුදුසු දෙයක් නම් සල්ලාලේ කන්නම් අතහැරිලා යයි.
මේ ප්‍රේම සම්බන්ධතාවලදී අම්මලා තාත්තලා කලබල වෙන විදිහ දැක්කට පස්සේ ජීවිතේට ප්‍රේම සම්බන්ධයක් දැකලවත් නැති අය වගේ. එක අම්මා කෙනෙක් දුව යාළු වෙලා කියලා කලබල වෙලා ඉසි ගිනි තියාගෙන ආවේ. මං ගෝ අම්මලා බැඳේ කොහොමද? එයාලත් යාළු වෙලා බැඳලා තියෙන්නේ. මං ගෝ උඹලා උඹලගේ වයසට ඵලයලා හිතින්. ඒ කාලෙට ඕම කිව්වට තේරෙන්නේ නැහැ. හිතේ ස්වභාවය තමයි ආදරයට ලං වෙනවා බැනුමෙන් දුරස් වෙනවා. ඒතර යාළු වෙච්ච කොල්ල කෙල්ල තමයි බබා රත්තරන් සුදු අප්පච්චි කිකිය කතා කරන්නේ උන්. ඔයාලා ගෙදර බයින තොපි අපිව කෑවා. අපි ඔලු කෑවා මීහරා කියලා බයිනවා. එතකොට හිතේ ධර්මතාවයක් තියෙනවා ආදරයට ලං වෙනවා බැනුමෙන් දුර වෙනවා. එතකොට අම්මලා තාත්තලාගෙන් දුර වෙලා අර ජීවිතේට ඇදෙනවා. ළමයි කරන වැඩේ හොඳයි කියන තැන නෙවෙයි මම මේ කතා කරන්නේ. ප්‍රශ්නේ විසඳ ගන්න ඕන තැන. කලබල වෙන්න එපා. ඒ වගේ තැන්වලදී කලබල වෙන්න එපා. කලබල වෙලා මේ ආදරේ තියෙන එකක් හිතෙන් නැති කරගන්නවා කියන එක ස්විච් එකක් ඕෆ් කරන්නා වගේ බෑ. හිතක් බැඳිච්ච තැනකින් අයින් කරගන්නවා කියන එක. ඇබ්බැහි වීමක් නතර කරනවා කියන එක ස්විච් එකක් දැම්මා වගේ බෑ. අපි මිනිස්සුන්ට හැදෙන්න කාලයක් දෙමු. හැදෙන්න කාලයක් දෙමු. දැන් අම්මා කෙනෙක් ආවා ඔන්න දුවගේ ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩකට කියාගෙන අඳාගෙන මං හිතන්නේ පැය ගාණක් ඉඳලා ස්වාමීන් වහන්සේ නම මුණ ගෙහින්න ඕන කතා කළා. අහගෙන අහගෙන ඉඳලා මං කිව්වා දුවට ආදරෙන් කිව්වේ නැද්ද දුව ඉගෙන ගන්න මේක. අපි පස්සේ බලමු. ඊට පස්සේ කිව්වා කිව්වා. මං කව කවද්ද කිව්වේ සතියයි කියලා සතියයි. මං කව ඒ සතිය ඇතුළත ළමයාගේ වෙනසක් නැද්ද? මේ සතිය ඇතුළත නම් ගැටලුවක් නැහැ කිව්වා. මං කිව්වා එහෙනම් මෙහෙ ආවේ නැහැ රු ප්‍රශ්නේ. මං කිව්වා දැන් ඔයා ළමයාට හැදෙන්න කියලා කිව්වනේ. ළමයාත් පොරොන්දුනානේ හැදෙනවා කියලා. එයාගේ හැදෙන එක හෝ පොරොන්දු ඉෂ්ට කිරීම හෝ බලන්න ඔයා කාලයක් ගත්තේ නැද්ද? නැහැ කිව්වා. මං කිව්වා එයා පොරොන්දුනා නම් එයාට හැදෙන්න කාලය දෙන්න. මේව ස්විච් එකක් ඕෆ් කරන්න වගේ බෑ. හරි කලබලයි. මේ ප්‍රශ්න විසඳන්න යද්දී අපි කවුරුත් පුදුම කලබලයක් තියෙන. හදිස්සියක්. ළමයින්ගේ සම්බන්ධයක් අහුවෙච්ච ගම තොපිට හිඟා කන්න වෙයි ඔහොම ගියෝ කියලා මේ මේ සම්බන්ධය අහුවුණා විතර හිඟා කන හැටි හිතෙන් දකිනවා. කොච්චර හිත ඕවට ඒකට තමයි ඕව තින්කින් කියන්නේ. අම්මට දෙන්න ඕන බෙහෙත් ටික. කලබල නොවීම ආදරයෙන් කතා කරේ. මහත්යට ආදරයෙන් කතා කරේ. නෝනට ආදරයෙන් කතා කරේ. ආදරී කියන එක විසඳුමක්. මේ ලෝකේම ප්‍රශ්න විසඳපු බුදුරජාණන් වහන්සේ කවද අවස්ථරට කතා කරන්නේ? ආදරයෙන්මයි කතා කරන්නේ. සමහර අය ප්‍රශ්න විසඳ ගන්න බොරු කියනවා. බොරුවක් කිව්වොත් තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ කියලා. මේ ලෝකෙම ප්‍රශ්න විසඳපු බුදුරජාණන් වහන්සේ කවදාවත් බොරුවක් කියලා නැහැ. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ඉදිරියේ බොරුව කියන්නේ උත්තරයක් නෙවෙයි, එක ප්‍රශ්නයක්. එක ප්‍රශ්නයක් උත්තරයක් නෙවෙයි. ඊට පස්සේ මේ ජාතක කතාවේ දිනන තචසාර ජාතකේ මුදල් ලබා දීලා ප්‍රශ්نين විසඳෙන්න පුළුවන් නම් එහෙම මුදල් ලබා දීලා විසඳන්න කියනවා. දැන් මං ඕක මුදල් දීලා ප්‍රශ්نين විසඳ ගන්න ඕන ප්‍රශ්න මුදල් දීලා විසඳ ගන්න ඕන කියලා කියනකොට එක්කෙනෙක් කිව්වා එහෙනම් ඔබ වහන්සේ කියන්නේ මේ අල්ලස් දෙන්න කියලාද පොලිස් කාර්යයන්ට අල්ලස් දෙන්න කියලාද ඔය කියන්නේ කියලා ඇහුවා. දැන් තව මං විස්තර කළෙත් නැහැ. මං ඇහුවා අනේ පිඩු සිටුතුමාගේ පුතා ධර්මයට ගත්තේ කොහොමද? කොහොමද ධර්මයට ගත්තේ? සල්ලි දීලා. හරි මං කියනවා නොකරපු වැරද්දකට හිරේ වැටෙනවා. එයා පඬිත කතාවක් කියනවා මං වැරදි කළා නෑ රුපියලක්වත් දෙන්න එපා ඇප 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 දෙන්න ඇප ගන්න සල්ලි බඳලා නෑ ඇප දෙන්න. එයා සල්ලි බඳින්න කැමති නෑ.
දැන් ලැගපන් ගොහිරේ. එතෙන්න සල්ලි විසිරුවන්න ඕනෙද නැද්ද? සල්ලි විසිරුවන්න ඕන ප්‍රශ්නයේදී සල්ලි විසික කළ ප්‍රශ්නයෙන් ගොඩ එන්න ඕන කියමු. මේ ලෝකේ මිනිස්සු දැන් ඔය මට ඒ කතාව කිව්වට මේ ලෝකේ මිනිස්සු ප්‍රශ්නවලට උත්තරේ එකම උත්තරේ සල්ලි කියලා හිතන නිසා තමයි මෙච්චර මහන්සි වෙන්නේ. ඔහුද නැද්ද කියලා බලන්නකො. ජීවිතේට එකම විසඳුම සල්ලි කියලා හිතන නිසා තමයි මෙච්චර මහන්සි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සල්ලි ගැන වදාළේ මොකද්ද? සල්ලි වනායි එක විසඳුමකි. දැන් විසඳුම් ගොඩක්නේ මම මේ කියාගෙන යන්නේ. මේ විසඳුම් ගොඩේ එකක් තමයි සල්ලි කියලා කියන්නේ. ඒ මිනිස්සු ලෙඩ වුණාම සමහර ලෙඩ ස්වනීප කරන්න පිටරට ගෙනියන්න ඕන. සල්ලි විෂ කරන්න ඕනේද නැද්ද? විෂ කරන්න ඕන. මාස ගණන් ඇදෙන වැඩ සල්ලි විෂ කරලා දවසින් දෙකෙන් කරගන්නවා මිනිස්සු. ඒතුළු සල්ලි විෂ කරන්න වෙනවා. දැන් මේ කියන්නේ නීතියක් ගැනද ප්‍රශ්නයක් විසඳ ගන්න හැටිද? තමන් වලේ වැටෙන්නේ නැතුව ප්‍රශ්නේ විසඳ ගන්න හැටි මේ කියන්නේ. සමහර ප්‍රශ්න විසඳ ගන්න විසික කරන්න වෙන්නේ සල්ලි නා. සල්ලි විසික කරන්න වෙනවා කියෝ. ඊට පස්සේ සමහර ප්‍රශ්න විසඳ ගන්න තියෙන්නේ කුලගොත් පවසලා නම් කුලගොත් පවසන්න කියනවා. ඒ කියන්නේ සමහර ප්‍රශ්නවලදී අපි අවංක මිනිස්සු අපි කාගෙවන්න අංගම් පටලවන්න ඕනේ කියලා පැත්තක ඉඳලා මොනවා හරි ප්‍රශ්නික පටලැවෙනවා. අවසානයේ එයාගේ විස්තර හොයාගෙන යනකොට අඳුරනම කෙනෙක්. ඉතින් කියනවා ළමයෝ කලින් කියන්න එපැයි. කලින් කියන්න එපැයි අපිට කියලා කියන අවස්ථා නැද්ද? ඒ කියන්නේ අපේ අඳුරන කෙනෙක් ඉන්නවා. අපේ මාමා තමයි අර පොලිසියේ. අපේ මාමා තමයි ඇමතිතුමා. කියල මොකක් හරි එහෙම නැත්නම් අපි අහවල් පරම්පරාවේ කට්ටිය එහෙම කියලා ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් තැන් තියෙනවා කියනවා. හැබැයි මතක තියාගන්න ඕන විසඳ මෙතෙන්ද මේ විසඳුමමයි කියලා හරියට විසඳුම යොදන්නේ නොනැති කෙනා. නැත්නම් පොලිසියෙන් අල්ලනකොටම ජනෙල්ලේ පාත් කළා අපේ බාප්පා පොලිසිය කියපු ගම එතන ප්‍රශ්නේ බවට පත් වෙන්නේ ඒක. කුලගොත් පවසලා කුලගොත් පවසල මිදෙන්න ඕන තැන් තියෙනවා. දැන් ඕව මිදෙනවා මේ මන් දැකලා තියෙනවා හාමුදුරුවරුන්ගේ. හාමුදුරුවරු හිතවත් වෙන හැටි අවුල් සංසිඳව ගන්න හැටි මන් දැකලා තියෙනවා. අපි සියන්නිකායි කියලා ඒ අයගේ අයගේ එකම නිකායවල් ගැන කතා කරලා යාළු වෙනවා. අපි අමරපුර නිකායි, අපි රාමන්න නිකායි, අපි එක නිකායි හාමුදුරුවරුනේ කියලා අර ඒ දෙන්නගේ තියෙන අවුල නිකාය ඉස්සරහට දාලා සංසිඳව ගන්නවා. මම දැකලා තියෙනවා. ස්ථාන ලියා පදිංචි කරනවා. අලුතින් දාපු ස්ථාන සියන්නිකයි පන්සලන්නේ ඔක ලියා පදිංචි කරමු. ඕක අමරපුර නිකායි පන්සලන්නේ යන්නේ. ඒ එතන ප්‍රධානියා තමන්ගේ නිකාය කියලා අර ප්‍රශ්න විසඳනවා. කුලගොත් පවහලා. ඒ නිසා සමහර ප්‍රශ්නවලදී කුලගොත් අදින්න වෙනවා කිව්වා. ඊට පස්සේ සමහර ප්‍රශ්න විසඳ ගන්න ඉවසන්න වෙනවා. ඒ කියන්නේ මේ සෑම ප්‍රශ්නයක් විසඳ ගන්නම පිටිපස්සෙන් තියෙන ඕන ශක්තිය තමයි මොකද්ද? ඉවසීම. ඉවසීම. ඒකට මෙහෙම එකක් ඉවසීමට තව උපමාවක් දෙන්න. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේට ප්‍රශ්න ආපු අවස්ථා තියෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. ආනන්ද අපි සතියක් ඉවසමු කියලා. මේ සතියෙන් ඒ ප්‍රශ්නේ නැති වෙනවා. ඇත්තටම පින්වතුනි අපිට ඕක ගලප ගන්න පුළුවන් වුණොත් සමහර ප්‍රශ්නවලදී මම සතියක් ඉවසනවා. බුදුරජාණන් වහන්සේත් ඒ කාලේ දේශනා කළා තියෙනවා සතියක් ඉවසලා ඉන්න කියලා. මම සතියක් ඉවසනවා කියල ප්‍රශ්නෙට උත්තරේ විදිහට ගන්නවා සතියක් ඉවසන එක. ඒ සතිය ඇතුළත එයා වෙන ඇක්ෂන් ගන්නෑ. සතියක් ඉවසලා බලන්න. දැන් ඒ විදිහට දැන් ඒ අදාළ ප්‍රශ්නේ බලන්න ඕනේ. දැන් සර්පේ දෂ්ට කරනවා. එතකොට එයා හිතනවා මම සතියක් ඉවසලා බලන්න. ඒක අවුලක්.
එහෙම නෙවෙයි මේ අදාළ තැනට අදාළ විසඳුම ගන්න එක තමයි නුවණ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මං අදාළ තැනට අදාළ විසඳුම ගත්ත එක සංසාරේ පුරුදු කළා, ඒක තමයි මට ප්‍රඥා ආයුධය බවට පත් උනේ. ඒ ප්‍රඥා ආයුධයෙන් තමයි මං කෙලෙස් සින්දේ. දැන් බුදුරජාණන් වහන්සේ පාරමිතා ප්‍රඥා පාරමිතා විදිහට පිරුවේ ඕක. ඊට පස්සේ දේශනා කරනවා දානෙන් විසඳිය යුතු ප්‍රශ්න තියෙනවා. කියන්නේ මැරිච්ච ඥාතියෙක් හීනෙන් පෙනිලා හරි ආරුඩ වෙලා හරි කියනවා මට දානයක් දීපියව, පින් දීපියව කියලා. දැන් ඒ වෙලාවට යා කල්පනා කරනවද සතියක් ඉවසලා ඉන්නවා, නැත්නම් ආදරෙන් කතා කරනවා, නැත්නම් මෙයාගේ ඇඟට සල්ලි විසිරවනවා, ඈ නැත්නම් මෙයා ඉස්සරහම බය වෙන්නේ නැතුව ඉන්නවා කියලා වෙන විසඳුම් ගන්නවද ඒකට? ඒකට ගන්න ඕනේ එයා වෙනුවෙන් දානයක් දෙන එක. දානයක් දීලා විසඳා ගත යුතු ප්‍රශ්න ඉදිරියේ දානෙ දෙන්න ඕන කියන. දැන් ඔන්න හරි භූමියක බහිරව දෝෂ තියෙනවා කියනවා. එතකොට කවුරු හරි ශාස්ත්‍ර බලන කෙනෙක් කියනවා ඔන්න ඔතන බහිරව දෝෂයක් තියෙනවා, පූජාවත් යන්න. එහෙම බෑ, එහෙම බෑ කියලා අර අවුලෙම ඉන්නවා අර දානෙ දෙන්නේ නැතුව. ඉතින් ඒ නිසා දානයෙන් විසඳගත යුතු ප්‍රශ්න, දානෙන් ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. දදං මිත්තානි ගන්තති, දානෙන් මිත්‍රයෝ හැදෙනවා, දානෙන් ගොඩාක් අය හිතවත් වෙනවා. දැන් මේ එක පවුලක කෙනෙකුට යක්ෂාරූඪයක් බන්ධන වෙලා ඒ පවුල ගොඩාක් දුක් විඳිනවලු. ඉතින් අවුරුදු ගානක් දුක් විඳලා 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 ඒ ගෙදර කොල්ල අප්‍රමාණ, ඒ කියන්නේ කෙල්ල ගෙඟට තමයි ආරූඪේ ඉන්නේ, පුතා අප්‍රමාණ දුක් විඳිනවා. දවසක් මේ පන්සලට යටලීයකට ගහක් ඕන වෙලා මෙයා මොකද කරලා තියෙන්නේ, මේ ගෙදර තිබ්බ ගහක් මේ පන්සලට පොරොන්දු වෙලා මේ මිනිසුන් දෙන්න කියලා ගහ කපන්න ගිහිල්ලා ගහ අල්ලගෙන අර නෝනත් ළඟ තියාගෙන කියලා, මෙච්චර කාලයක් අපි දුක් විඳා මේ නෝනගේ තියෙන ආරුඩි නිසා මං අදේ තරහ අත්හරිනවා, මේ ගහ පූජා කරන පින මේ මගේ නෝනගේ ඇඟේ ඉන්නේ යකාට අනුමෝදන් වේවා කියලා පින් දීලා ඒ යක්ෂයා ඒ මොහොතේම ඇඟෙන් අයින් වුණා. එයාලට කරදර කරන්නේ දානයෙන් විසඳුවා. ඒ නිසා තමන්ගේ ප්‍රශ්නේ කොහොමද විසඳෙන්නේ කියලා බලන්න වෙනවා. ඊට පස්සේ අත්හැරීමෙන්, සමහර ප්‍රශ්න අත්හැරීමෙන් විසඳ ගන්න වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අත්හැරලා දාන්න වෙනවා. සමහර පොඩි පොඩි දේවල් අත්හරින්න වෙනවා. ලොකු යහපතක් බලලා පොඩි වැරදි අත්හරින්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරපු අවස්ථා තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා සමහර ඇමතිවරුන් ඉන්නව රජතුමාට ගොඩාක් හිතවත්, රාජ්‍ය අතිශයින් දක්ෂයි. ඔය ඇමතිවරුන්ගෙන් පොඩි වැරදක් වුණාට පස්සේ රජ්ජුරුව එයාව බැහැර කරනවා, රටින් නිරපනවා. එතකොට ඒ රටේ තියෙන නීතිය, යුද්ධ ශිල්ප, හොර මාර්ග, රහස් මාර්ග ඒ ඔක්කොම ඇමතියා දන්නවා. ඔය ඇමතියා කාලෙකදී වෙනත් රජෙකුට හිතවත් වෙලා ඒ සේනාවත් අරන් ඇවිල්ලා මේ රට ආක්‍රමණය කරනවා. ඊට වැඩිය හොඳයි අර දේ අත්හරින එක. නිසා ලොකු දෙයක් මේ සමහර පොඩි පොඩි දේවල් අත්හරින්න ඕන. මේ සමහර අම්මලාට තියෙනවා ළමයි කොච්චර හොඳ වුණත් බෑනේ. ළමයි කොච්චර හොඳ වුණත් බෑ, තවත් මොකක් හරි එකක් හොයනවා. ඊට පස්සේ මහත්තයා කොච්චර හොඳ වුණත් බෑ, මොකක් හරි දෙයක් හොයනවා. දැන් ඔන්න බොන එක ගැන කියමු. මේ කිරිබත් ගොඩ මේ ප්‍රදේශන නැතුවේදී සමහර ගෙවල්ල මිනිහා බොනවා බොනවා කියලා නෝන බැනගත්තු ගමමයි. දැන් අවුරුදු 10 15 20 තවම රණ්ඩු.
ඔය සතියක් විතර ඕක කියවලා අත්හැරියා නම් අර අවුරුදු 20ම බැනිලි නෑ ගෙදර. තවම අත්හැරගන්න බෑ ඒක. අත්හැරීම කියන්නේ ප්‍රශ්නයකට උත්තරයක්. අත්හැරීම කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි උත්තරයක්. ඊට පස්සේ තියෙනවා තමන් මැදිහත් වෙලා විසඳගත යුතු ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ සමහර ප්‍රශ්න විසඳන්න තමන්ම යන්න ඕන. ඒකට අනුන් යවලා හරියන්නේ නැහැ. ඊළඟට සමහර ප්‍රශ්න තියෙනවා අනුන්ගෙන් උදව් අරන් විසඳන්න තියෙනවා. මං කිසි කෙනෙක්ගෙන් උදව්වක් ඕනේ නැහැ මට කියලා ඉන්න මිනිහෙක් වලකට වැටෙනවා. කවුරුත් අත දුන්නට අතවත් අල්ලන්නේ නැහැ. වලේම මෙරියන් ඉති. අනුන්ගෙන් සපෝට් එක ගන්න ඕන වෙලාවේ අනුන්ගෙන් සපෝට් එක ගන්න ඕන කියනවා. එහෙම නිකම් මේ මට කවුරුවත් ඕනේ නැහැ. මට කිසි කෙනෙක් එපා. මං කාටවත් බරක් නැතුව ජීවත් වෙනවා කියලා එහෙම නෙවෙයි අපි මේ කී දෙනෙක්ගේ උපකාරකින්ද මේ ඉන්නේ මේ බලන්න මෙතන අපිට පුටුව තියලා තියෙන වෙන කෙනෙක් ෆෑන් හයි කරලා තියෙන වෙන කෙනෙක් ලයිට් දාලා තියෙන වෙන කෙනෙක් බපල් හයි කරලා තියෙන වෙන කෙනෙක් ස්ටේජ් එක හදලා තියෙන වෙන කෙනෙක් අපි කී දෙනෙක්ගේ උපකාරකින්ද මේ අපි බණක්වත් අහන්නේ? ඔව්ද නැද්ද? ඔයාලා ආපු වාහනේ වෙන කෙනෙක්ගේ, ඒවට තෙල් ගහන්න වෙන අය, සල්ලි හොයන්න වෙන අය, කී දෙනෙක්ගේ උපකාරකින්ද අපි ජීවත් වෙන්නේ? සමහර ප්‍රශ්නවලදී අනුන්ගේ උදව් ඕන කියනවා, අනුන්ගේ උදව් ගන්න කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ උත්සාහයනොත් අනුන්ගේ උත්සාහයනොත් කිසිම විකල්පයකින් ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්තම් කම්මන් දල්ලන් කිංති කරෝමි දානීති කියලා කර්මේ දැඩි වූ කල මා කුමක් කරන්නද කියලා හිත හදාගන්න කියනවා. ඉවසන්න කියනවා ගොඩාක්. ප්‍රශ්න විසඳන පියවරේ කර්මේ කියන එක දැම්මේ කීවෙනි තැනටද? ඈ අන්තිමේට ප්‍රශ්නයක් ආපු ගමන් අපි කර්මය කියලා කියන එක ගන්න කොතෙන්ද? ඉස්සෙල්ලාම අපේ කර්මය කියනවා. ඉතින් කර්මය කියලා කිව්වට පස්සේ එතනින් එහාට උත්තරත් නැහැනේ. ඒ නිසා ප්‍රශ්නයකට උත්තර හොයද්දී බුදුරජාන් වහන්සේ කර්මය කියන එක අවසානට දාන්න කිව්වා. උත්තර හොයලා ඒකට උත්තර ලැබෙන්නේ නැත්තම් ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔය ළමයා රජුරවන්ට ওই ටික කියනකොට රජතුමාටම හිතුණා කියනවා මේ ළමයි ගෙනම් වරදක් නැහැ කියලා. රජතුමා මේ ළමයි නිදහස් කළා කියනවා. දැන් මට කියන්න මේ ළමයා කතා කිරීම ප්‍රිය වචනේ කියන උපක්‍රමයෙන් නෙවෙයිද මේ ප්‍රශ්නේ විසඳුවේ? ප්‍රිය වචනේ කියන උපක්‍රමයෙන් මේ ප්‍රශ්නේ මෙයා ගැලවුණේ. මෙයා මේ මිනිස්සෙක් ප්‍රශ්න වලින් ගැලවෙන විස්තර ටික කියන්නේ ගැලවීමේ උපක්‍රමයක් විදිහට. ඔව්ද නැද්ද? එතකොට දැන් මෙහෙම හිතන්න. පුංචි ළමෙක් සෙල්ලම් කර කර හිටියා. ගහක සර්පෙක් හිටියා. සර්ප විදෙක් ඇවිල්ලා යව අල්ලන්න කිව්වා. අල්ලුවට පස්සේ ආ සර්පෙක් අතෑරියා. ඊට පස්සේ ආ සර්පයා වේදාට දෂ්ට කළා. ඕන මිනිස්සු ඉනවන ඊට පස්සේ එයාලා අරගෙන ගියා. එයා රජුරු ඉස්සරහා මොනවද කිව්වා. කිව්වට පස්සේ ආ බේරුවා. ඔන්න ඕක විතරක් කිව්වොත් ජාතක කතාව හැල්ලු වෙනවා. හැල්ලු කරනවා එතකොට. එහෙම නෙවෙයි මේක ඇතුළට කිඳා බැස්සට පස්සේ අවුරුදු 7ක ළමයෙකුට කොහොමද මේ විකල්ප හිතට එන්නේ? කොහොමද ජීවිතේ මෙච්චර විදියට විග්‍රහ කරගන්නේ? තමන් මරණයට කැප වෙද්දී අවුරුදු 7 කෙනෙක් තමන්ගේ කතාවෙන් මරණයෙන් ගැලවිලා එනවා. ඒක මේ ලෝකේ කිසිම ළමයෙකුට කරන්න බෑ. අන්න ප්‍රඥා පාරමිතාව. ජාතක කතාව ඇතුළට කිඳා බහින්න බැරි අය ජාතක කතා මෑත භාගයේ ගොනු කරපු ප්‍රබන්ධ විදියට දකි. එයාස් කතිකාචාර්යවරයෙක් වෙන්න පුළුවන්, මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්, හාමුදුර නමක් වෙන්න පුළුවන්, කවුරු හරි ජාතක කතා පස්සේ කාලේ ගොතපුවා කියලා කියයි ජාතක කතාව ඇතුළට යන්න බැරි නම් තමන් 90 නම්
නුවණැති කෙනාට ජාතක කතාව කියන්නේ ජීවිතයට මුහුණ දෙන ආයුධයක්. ජීවිතේ ප්‍රශ්න විසඳ ගන්න ඖෂධයක්. දැන් බලන්නකො මේ චූටි කතාව ඇතුළත අපේ ජීවිතයට කොච්චර ආදර්ශ ගොඩක් තියෙනවද කියලා. ඒවත් අහපු නිසා තමයි, ඒවත් තේරිච්ච නිසා තමයි මේ ජාතක කතා අහද්දිම මිනිස්සු ප්‍රශ්න විසඳගන්නේ. මේ පෘතජ්ජන විදියට ඉඳගෙන මඟපල් ලැබලා නැගිටින්නේ ඒ කතාව කියද්දිම තමන්ගේ ජීවිතේ කෙලෙස් අත්හරිනවා. ඒ ජාතක කතාව කියද්දිම ඒකේ තියෙන ධර්මයේ තමන්ගේ ජීවිතේට ගලප ගන්නවා. ඒකයි ඔන්න ජීවිතේට විසඳුම් හොයන කෙනෙකුට විසඳුම් ටිකක් හම්බ වුණා තචසාර ජාතකෙන්. ඒ නිසා ඔයාලා ජීවිතේට මේවා ටික ටික ගලප ගන්න. ප්‍රශ්නයක් ඉදිරියේ කලබල වෙන්නේ නැතුව, අඬන්නේ නැතුව, ශෝක කරන්නේ නැතුව, හිතවතුන්ට දුක් දෙන්නේ නැතුව, සතුරන්ට සතුට දෙන්නේ නැතුව, මානසිකව තමන් කඩා වැටිලා කියලා ලෝකෙට පෙන්වන්න එපා. ඊට පස්සේ උත්තරේ විසඳෙන ක්‍රමයක් බලන්න. දානයක් දීලාද, විහෙර විහාර වැඳලාද, අනුන්ගෙන් උපදෙස් අරගෙනද මේ ප්‍රශ්නේ විසඳෙන ක්‍රමේ? බෙහෙත් අරන් විසඳ ගන්න ඕනේ, බෙහෙත් ගන්න ඕන. සිංහල බෙහෙත් වලින් නම් සුව වෙන්නේ සිංහල බෙහෙත් ගන්න ඕන. ඉංග්‍රීසි බෙහෙත් වලින් නම් සුව වෙන්නේ ඉංග්‍රීසි බෙහෙත් ගන්න ඕන. ඔළුවේ කැක්කුමක් හැදෙනවා, පැන්ඩෝල් මේසේ තියෙනවා, නෑ සතියක් ඉවසන්න කියලා තියෙන, මං සතියක් ඉවසනවා. ඒක නුවණද මෝඩකමද? ඉතින් පැන්ඩෝල් දෙක බිව්වනම් හරිනේ. ඒ හදාල වෙලාවට ප්‍රශ්නෙට උත්තරේ හොයා ගන්න ඕන. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ජීවිතේ පෙරම් පුරුපු සංසාරේ ප්‍රශ්නවලට උත්තර හරියට තිතට දීලා තියෙනවා. උම්මංග ජාතකය කියලා කියන්නේ ප්‍රඥා පාරමිතාවනේ. මොකද්ද උම්මංග ජාතකයේ මේ තියෙන්නේ? විසඳ ගන්න බැරි ප්‍රශ්නවලට උත්තර දීපු ඒවා. තමන්ගේ ජීවිතයේ අභියෝග හමුවේ නිවැරදි තීරණ ගැනීම ඔහු පුරුදු කරන ප්‍රඥා පාරමිතාවයි. ඒ පුරුදු කරන ප්‍රඥාව තමයි ධර්මය අවබෝධ කරන්න විකසිත වෙලා ඉන්නේ. ප්‍රඥා බීජේ වැඩිලා ඉන්නේ තමන් සංසාරේ හරි තීරණ ගන්න ඕන. නමුත් අපේ ජීවිත දිහා බලනකොට අපි කරලම නැති හරි තීරණ ගැනීම. ඉතින් අපේ ඇතුලේ මොන ප්‍රඥාවක්ද? ඒ ප්‍රඥාව නැති නිසා තමයි බුදුවරු 28 නමක් හෝ සමහර අය කියනවා 512,000ක් බුදුරු පහල වුණා කියලා. ඉතින් හැම බුද්ධ ශාසනයක්ම අහිමි වුණේ ඒ ප්‍රඥාව අපි තුල තිබෙන්නේ නැති නිසා. ඒ නිසා කලබල වෙන්නේ නැතුව ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්න අපි විසඳුම් හොයාගත්තොත් ඒක අපිට ලොකු ශාන්තියක්. ඒක ධර්මයෙන් ලැබෙනවා. මේ විදිහේ විසඳුම් ටිකක් තියෙනවා කියලා හරි ඔබට අහන්න ලැබුණේ ධර්මය අහද්දී. ඒ නිසා දුවේ පුතේ පින්වතුනි, ධර්මය අහන්න ආස කරන්න. විහිළු තහළු ඕපදූප කුණුහරුප නෙවෙයි, තමන්ගේ ජීවිතේ ගැට ලියා ගන්න පුළුවන් දහම අහන්න. ඉතින් ඒ නිසා ඔබගේ අපගේ ජීවිතවලට මේ ධහමේ ආලෝකය පැතිරිලා ප්‍රශ්න නැමැති අන්ධකාරය දුරු වෙලා සදා සැනසිල්ලට පත්වෙන්න වාසනාව ලැබේවා. ඉතින් පින්වතුනි, අද වසර 66ක් පිරෙනවා කිරිබත්ගොඩ කැලණි තරුණ බෞද්ධ සමිතියට. ඒ වෙනුවෙන් මේ පින්කම් මාලාව සිද්ධ වුණේ. ඉතින් රැස් වුණ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවි දේවතාවෝ, සියලු බ්‍රහ්ම රාජවරු, සක්දිවිඳුන් සතරවරන් දෙවියන්, විස්කන් දෙවියන්, ආලෝක දෙවිඳුන් ඇතුළු සිම්පති දෙවියෝ, විෂ්ණු කතරගම සමන් විභීෂණ දෙරිමුණ්ඩ අයනායක ගම්බාර පත්තිනි ආදි දේවතාවෝ, මණියක්කික නාරජතුමා ප්‍රධාන සියලු නාංග පෙරෙස මේ පින් අනුමෝදන් වේවා. දෙවියන් බමුණාගෙන් මේ පින් අනුමෝදන් වී බුද්ධ ශාසනයත් මේ සියලු දෙනත් ආරක්ෂා කරත්වා. ඒ වගේම ධර්මදායකත්වයේ දැරූ පින්වතුන් නමින් මියගිය ඥාතීන් චමින්ද කුමාරසිංහ නමින් මිය පරලෝකිය, රණසිංහ පියාට, මහින්ද කුමාරසිංහ සහෝදරයාට, ප්‍රේම කුමාර නමින් මිය පරලෝකිය, සෝමදේව පියාණන්ට, එම් සෝමදේව පියාණන්, එම් ඩී සීලින් පත්මිනී මෑණියන්ට,
පින් අනුමෝදන් කරනවා. හිරාන් චතුරංග නමින් මිය පරලෝකයේ WH පේමසිරි පියාණන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ තරුණ බෞද්ධ සංගමයේ ආරම්භ කරලා මේ දක්වා මේ යහපත පිණිස කටයුතු කරපු සමාජික සමාජිකාවයන් බොහෝමයක් මේ වෙනකොට කලුරිය කරලා ඒ මිය පරලෝකයේ සියලු දෙනාටත් ඒ වගේම අපි කවුරුත් නමින් මිය පරලෝකයේ ඥාතීන් මේ පින් අනුමෝදන් වී පරලෝ සැපේම සැලසේවා. මාගේ ගුරු දෙවිඳුන්ට ධර්මාවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ සත්කාරයෙහිලා ඇපවී කැපවී කටයුතු කරන මහා මෙහෙවරක් කරන අපගේ මාකොල මංගල නායක ස්වාමී පාදයන්න් වහන්සේට මේ පින් අනුමෝදන් වේ. නිදුක් නිරෝගී දිගාසිරි සම්පත්තිය, ශාසනික කටයුතු කරගන්න තව තවත් ශක්තිය ධෛර්යය, මේ මිනිසුන්ට යහපත සලසන්ඩ ශාසනික මෙහෙවරට ආශිර්වාදය සැලසේවා. නායක ස්වාමීන් වහන්සේට ධර්මාවබෝධයට මේ පින් කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම වැඩම වදාලා අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට ලක්වැසි ලුවැසි සංගරුවනට සිල් මාතාවරුන්ට ධර්මාවබෝධයට මේ පින් හේතු වාසනාම වේවා. ඒ වගේම කැලණිය කිරිබත්ගොඩ කැලණි තරුණ බෞද්ධ සමිතියේ සාමාජික සාමාජික නිලධාරි මණ්ඩලී පින්වතුන් ඇතුළු සාමාජික සාමාජිකාවන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ අයට තව තව මේ සමාජ යහපත සලසන්ඩ ධර්මානුකූලව පිහිට පිළිසරණ සැලසේවා. ඒ වගේ මේ පින්වතුන්ටත් ඒ වගේම ධර්මදායකත්වයේ සැලසූ පින්වතුන්ට චමින්ද කුමාරසිංහ මහත්මාගේ සුජීවත්ව සින්න සීලා මෑණියන්ට, රොමේෂ් තිල්න මහත්මාගේ පවුලේ සැමට, සසී චතුරංග මහත්මාගේ පවුලේ රංකොත් ජයසේන පියාණන්, කුසුමලතා මෑණියන්, විනෝද් තීක්ෂණ මහත්මාගේ රංජිත් ප්‍රේමරත්න පියාණන්, ඒ වගේම අසනීපෙන් සිටින සිරිලතා මෑණියන්, ඒ වගේම බුද්ධිකරුවන් මහත්මාගේ පවුලේ GD ආනන්ද පිරිසිරි පියාණන්, HVG චන්ද්‍රලතා මෑණියන්, සඳරුවන් සම්පත් මහත්මාගේ සුජීවත්ව සිටින චන්ද්‍රාවති මෑණියන්, කරුණාදාස පියාණන්, සංජේ නිස්සංක මහත්මාගේ සුජීවත්ව සිටින ජේම් ටිකිරි මෙණිකේ මෑණියන්, එම් සුනිල් දයානන්ද පියාණන්, ඔෂාන් ගීත් මහත්මාගේ සුජීවත්ව සිටින පවුලේ සැමට, අසනීපව සිටින පියාණන්ට පින් අනුමෝදන් වේවා. මයුර පෙරේරා මහත්මාගේ පවුලේ සියලු දෙනාට, හිරාන් චතුරංග මහත්මාගේ ජීවත්ව සිටින AG වසන්තා මෑණියන්ට, සසං ඒ වගේම සංක සඳරුවන් මහත්මාගේ සුජීවත්ව සිටින දිල්මිත් දම්හිරු පුතාට, සුරංග කම්කානම් මහත්මාගේ සුජීවත්ව සිටින කල්යාණේ මෑණියන්ට, ජිනදාස පියාණන්ට, දිමුතු සඳරුවන් ඇතුළු පවුලේ සැමට, සඳහිරු ජයසංක ඇතුළු පවුලේ සියලු දෙනාට, අනුශාන් කිමේ තේගු කියන අසපුවල සිටින පින්වත් ස්වාමීන් වහන්සේලාට, කොරියාවේ අසපුවලට සම්බන්ධ සියලුම දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. කොරියාවේ සේවයේ නියුතු දරුවන්ටත් පින් අනුමෝදන් වේවා. ධර්මදායකත්වයේ දරුවේ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. අද බණ අහන්න පැමිණි මේ චූටි දූල පුතාලා, තරුණ දූල පුතාලා, අම්මලා තාත්තලා වැඩි හිටියයි, ඔයාලා සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. කාර්ය මණ්ඩලයේ, සංවිධායක මණ්ඩලයේ නොඑක් අයරින් උදව් උපකාර කරපු සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. කායික සුවයෙන් ඔබ සුවපත් වේවා, මානසික සුවයෙන් සුවපත් වේවා. කරදරයක්, ලෙඩක්, දුකක් උපද්දරයක් නොවේවා. ඔයාලට සසර දුකින් නිදහස් වෙන්න, ජීවිතේ ගැටලු निराකරණය කරගෙන බුදු දහමෙන් සැනසෙන්න, දහමෙන් සැනසෙන්න, ප්‍රඥාව දියුණු කරගන්න, ජීවිතයට මෝන දෙන්න ශක්තිය ධෛර්යය සැලසේවා. අමා නිවනින් සැනසෙන්න මේ පින් හේතු ආසනාම වේවා. ඔබ සියලු දෙනාට උතුම් සම්බුදු බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සිත් වේවා කියලා ආශිර්වාද.
මෙවැනි වැදගත් දේ දැනගන්න ලක්විර රේඩියෝ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.